Ah, Iwan Siluma Dola Buta Lada. Balana Ogolonta Mama Devanuar Parikshane Santa Avasha Potastika Karaginawa. එතකොට අද ඉතා පොඩි ප්‍රමාණයයි තියෙන්නේ කතා කරන්න. එතකොට ඔගොල්ලොන්ට 4 සිට 6 දක්වා අපි කතා කරන තුරාවට මේ ඉතුරු කොටස සම්පූර්ණ වෙනවා. එතකොට ඔගොල්ලොන්ට විභාගය සඳහා අවශ්‍ය එහෙම නැත්නම් ඉස්කෝලේ විභාගයේ දෙවන වාර පරීක්ෂණය සඳහා අවශ්‍ය දැනුම ඔගොල්ලොන්ට ඒ තුලින් සම්පූර්ණ වෙනවා. ඔගොල්ලන්ට නිදහස විභාගය යන්න පුළුවන්. ඒ වගේම ඔගොල්ලන්ට දැන් අද දවසේ මේ අපි කතා කරන්න කොටස් ටික දැන් කතා කරන්නේ විභාගය සමහර දරුවන්ට ඉවරයි, දකුණු පළාතේ විභාග ඉවරයි. ඒතොර ඒ දරුවන්ට අපි මේ ටාගට් එක තියෙන පුතා ඕ ලෙවල් විභාගය. ඒක නිසා ඒ දරුවන්ටත් ඒ ඕ ලෙවල් විභාගය සඳහා අවශ්‍ය දැනුම දැන් සපුරාගෙන යන්න. එතකොට පුතා විද්‍යුත් උපකරණ වල ජවය හා ශක්තිය මේ පාඩමෙන් අපි කතා කරන්නේ මූලික හඳුන්වා දීමකුත් පොඩ්ඩක් කරන්න මුලින්දා. එතකොට පුතා ගිය සතිය අපි පාඩම පටන් ගත්තා 4 ඉඳන් 8 වෙනකම් පන්තිය තිබ්බා. ඊට කලින් සතියත් 4 ඉඳන් 8 වෙනකම් තිබ්බා. එතකොට ඒ අපි කරේ ඔයගොල්ලන්ට මේ පොටස් ටික පොඩ්ඩක් හිමින් සීරුවේ කරන්නයි. ඒකයි පොඩ්ඩක් වෙලාවක් ගත්තේ. එතකොට වීඩියෝස් දෙකම දාලා තියෙනවා. අවශ්‍ය අයට ඒ වීඩියෝස් නැවත ඔන්නම් රික්වෙස්ට් කරන්න මට මන් දාන්න. ඔගොල්ලන්ට ඒ වීඩියෝ ටික බලලා ඒ අඩුපාඩු තියෙන ඒවා හදාගන්න කලින් පාඩම් වල. එතකොට අද අපි ඉස්සරහට යන්. එතකොට මේ පාඩමේ මේ කොටස ඊ සතියේ කිව්වා පොඩ මතක් කිරීමක් කරන්නේ විද්‍යුත් උපකරණ වල ජවය ක්ෂමතාව ගැන. එතකොට විභාගෙට එනවා ජවය යනු කුමක්ද, ක්ෂමතාව යනු කුමක්ද. ඔබ උත්තරය ලියන්න ඕන පුතා. ඒකක කාලයකදී සිදු කරන කාර්ය ප්‍රමාණය හෙවත් කාර්ය ප්‍රමාණය ජවය හෙවත් ක්ෂමතාව වේ. ඊළඟට පුතා අහයි ක්ෂමතාව මයින ඒකක. ක්ෂමතාව මයින පුතා වොට් වලින් ඒක සංකේතය කැපිටල් W. ක්ෂමතාව මනින ඒකකයේ සංකේතය කැපිටල් W. ක්ෂමතාවේ සංකේතය පුතා P. එතකොට ක්ෂමතාවේ සංකේතය P, power කියන එක. ඊට පස්සේ විභවාන්තරය සංකේතය V. එතකොට මනින ඒකකයක් volt ඒකත් V. ධාරාව සංකේතය I. ධාරාව මනින ඒකකය පුතා ampere. ඒක සංකේතය පුතා capital A. එතකොට ඔබ ගාව ටියුට් එක තියෙනවා නම් දාගන්න ඒ ටිකක්. වොට් වලට පල්ලෙහින් කැපිටල් W දාගන්න. ඊළඟට වෝල්ට් වලට පල්ලෙහින් V කියලා දාගන්න. ඊළඟට වෝල්ට් වලට පල්ලෙහින් V. ඊළඟට ධාරාවට පල්ලෙයි ඇම්පියර් වලට පල්ලෙයි ඒ කියලා දාන්න. ඒ ඒ ඊළඟට පුතා ගණන් ටිකක් තියෙනවා. ගණන් ටික මම එදත් කිව්වා මේව තියපු ගමන් ටක් ගාලා උඩ සූත්‍රයක් දීලා තියෙනවා P සමානයි VI කියලා. එතකොට P සමානයි VI උඩ දීලා තියෙනවා. තොර උඩ P සමානයි VI දුන්න ගමන් පල්ලෙයා තියෙන ගණන් වලට ඒ ආදේශය තමයි තියෙන්නේ. නමුත් O level විභාගය ගැන බැලුවහම මොකද වෙන්නේ? O level විභාගය නිසා අනිවාර්යෙන්ම P සමානයි VI කියන අදහස. එතකොට එතනදී බලන්න සියලු දෙනා P සමාන VI. එතකොට ඒ සූත්‍රයෙන් ඔලෙවල් විභාගයට ගියාට පස්සේ ඔය සූත්‍රය නෑනේ. එතකොට ඔයාට ලේසි ක්‍රමය පුතා ඔය තියෙන දත්ත ගාවින් දාගන්න. මෙතන 230 V කියපු ගමන් එතනින් දාගන්නේ වෝල්ට් එකක් නේ. එතකොට V මෙන්න මෙහෙම හරියට
දැන් ඔයා මේක කියවන ගමන් මෙතනින් දාගත්ත වී ධාරාවනේ අයි. ඊට පස්සේ ආන්නේ ජවයනේ පි. ඉතින් ඔහොම දාගත්තා පුතයි මේම අර සූත්‍රය මැවෙනවා. එතකොට තමයි කෙලින්ම පුතා ඔයාට පි සමානයි වීයි කියලා යන්න පුළුවන්. ඉතින් බලන්න පුතේ ඔන්න ඔය ස්ටෙප් ටික ඔය විදිහට ගත්තොත් ඔයාට හරි පහසුවෙන් මේ වැඩේ කරගන්න පුළුවන්. ඉතා පහසුවෙන්. එතකොට p සමානයි vi. p සමානයි vi. ඔන්න ගන්න විදිය බලන්න. ඊළඟට බලන්න පුතේ සූත්‍රිකා බල්බයා 12 වි විභව අන්තරයක් කරහා ගමන් කරන විට ඇම්පියර් පහක ධාරාවක් ගලා යයි බල්බේ ක්ෂමතා. ඉතින් පුතේ ඒකත් අර විදියමයි මෙතනට වි ගත්තා මෙතනට අයි ගත්තා මෙතනට පි ගත්තා ගාන උත්තරේ. ඊළඟට පුතා ගිල්ලුම් තාපකය ගත්තා තාපකයක 230 වී සැපයීමක් ක්‍රියා කරයි එහි ක්ෂමතාව දීලා තියෙනවා. ඒත් අර විදිහටම පුතා පී සමානයි වී අයි දාගන්න තියෙන්නේ. එතකොට තක්ගාල ගාන හදන්න පුළුවන් වී මෙතන පී මෙතනින් අයි අයි ඔය විදිහට පුතා එතනත් ආදේශ කරාට පස්සේ ගාන හදාගන්න පුළුවන්. කොබාන අත උස්සන්න දරුවෝ සියලු දෙනාට තේරුණාද අවබෝධ වුණාද? ගිය සතියේ සමහර ලාවට අට වෙනකන් ඉඳ නැතුව ඇති. ඒත් එක්ක සියලු දෙනා බලන්න තේරුණාද? එතකොට බුද්ධිමා, බිනුලි, මනුමිතා, සහේලි, සමුලි, විපාෂා, දිහංසා, හර්ෂණ, සචිත බලන්න අවබෝධ වුණා. යනවා ඉස්සරහටමයි දරුවෝ. එච්චරයි ඒකේ කතාව. ඊළඟට බලන්න පුතේ තවදුරටත් විද්‍යුත් උපකරණවල වැයවන විද්‍යුත් ශක්තිය සූත්‍රයක් ගොඩනැගෙනවා ඊළඟට පුතා. එනම් ඒ අනුව එහි වැයවන විද්‍යුත් ශක්ති ප්‍රමාණය මයින්නේ මෙන්න මේ සූත්‍රය පුතා E සමානයි PT. මොකද සූත්‍රයේ E සමානයි PT. එතකොට E කියන්නේ ශක්තිය ජූල්, P කියන්නේ ජවය P, W කාලය තප්පර වලින්. එතකොට ඔයාලට තියෙන වැඩේ පුතා නිකං හරි ගානක කාලේ දීලා තිබ්බොත් පැය නැත්තම් මිනිත්තු ඔයා එක තප්පර වලට පෙරලා ගත යුතු. ඉතින් තප්පරයකට පෙරලාගෙන ඔයාට වැඩේ කරගන්න තියෙන්නේ. එහෙනම් E සමානයි PT අර මං කියපු විදියටම ගානේ ඔයා ඒ අක්ෂර ටික දාපු ගමන් ඔයාට සූත්‍රය මැවිලා පේ. ඊළඟට පුතා දැන් අර ඉස්සල්ලා ගත්ත සූත්‍රයේ දැන් සූත්‍රයේ ආදේශ කරනවා E සමානයි PT කියන එකේ Pට ආදේශ කරනවා VI. එතකොට අවසාන උත්තරය එනවා පුතා මොකද්ද? E සමානයි VIT. මොකක්ද එන්නේ? E සමානයි VIT කියලා අවසානයේ අපිට ගලපන්න පුළුවන්. එහෙනම් බලන්න දරුවෝ සියලු දෙනා තේරුණාද? E සමානයි PT ආදේශ කරා P සමානයි ඊළඟට VI. එතකොට E සමානයි VIT කියලා එනවා. එහෙනම් සූත්‍ර තුන සූත්‍ර තුන බලන්න සියලු දෙනාගේ ඔළුවට වැටුණාද? E සමානයි PT, P සමානයි VI ආදේශ කරාම E සමානයි මොකද්ද? VIT.
ඊළඟට ඉස්සරහට යන පුතාලා සියලු දෙනා බලන්න මෙතනදී ඊළඟට වොට් 60ක විදුලි බල්බයක් පෑය දෙකක් දල්වා තැබූ විට වැයවන විද්‍යුත් ශක්ති ප්‍රමාණය අපිට හොයන්න දෙනවා කියලා හිතන්න. එතකොට 60W විදුලි බල්බයක් පෑය දෙකක් දල්වා තැබූ විට වැයවන විද්‍යුත් ශක්ති ප්‍රමාණය සොයන්න. ඒ සමානයි PT ආරක්ෂිතා. ඒ සමානයි PT ආරක්ෂිතා. එතකොට එතනදී ආදේශ කිරීම ඔතන P අගය දීලා තියෙනවා 60W. ඊට පස්සේ T පැය දෙකයිනේ. එතකොට ඒ පැය දෙක පුතා තප්පර වලට ගේනවා. ඒක නිසා තමයි ඔතන වැඩි කරලා තියෙන්නේ 8,32,000 අවිල්ල තියෙනවා. ඊළඟට බලන්න තවදුරටත් විදුලි කෝෂයක ජවය 1000යි වොට්. මෙය විනාඩි 30ක් දැල්වූ විට වැයවන විද්‍යුත් ශක්ති ප්‍රමාණය ඊ සමානයි PT. එතකොට P ගේ අගය 1000යි T ගේ අගය විනාඩි 30 කියන එක තප්පර වෙන්න ඕන. එතකොට ඒක නිසයි මෙතන 60ෙන් වැඩි වෙන්නේ. එතකොට 1000 වැඩි කිරීම 30 වැඩි කිරීම 60 100,000 18,00,000ක් එනවා එතෙන්දී උත්තරේ විදිහට. එහෙනම් ඔය විදිහට පුතා ඒකෙත් අපිට උත්තර හදාගන්න තියෙනවා. ඊළඟට බලන්න තවදුරටත් 5V විදුලි බුබුලක් 0.5 ඒ ධාරාවක් ලබා දෙයි. බල්බය මිනිත්තු දෙකක් දල්වන විට වැයවන විද්‍යුත් ශක්තිය ප්‍රමාණය එතන්දි පුතා දැන් අර මං කියපු විදියටම ඔබ දාගත්තා නම් ඔබට තේරෙයි ඊ සමානයි PT දාලා හරියන්නේ. එතන්දි පුතා ඊ සමානයි VIT දාන්න ඕන කියන එක ඒ මං කියපු විදියට ගැලපුවා නම් තේරෙයි. ඊළඟට පුතා එතනින් පස්සේ ඊළඟට බල්බ් වර්ග විදුලි බල්බ වර්ග ගැන කියා දුන්නා. සූත්‍රිකා බල්බ ප්‍රතිදීපන බට CFL බල්බ් LED බල්බ් ඔය බල්බ් ජාති හතරත් එක්ක ආයු කාලයයි වැයවන ක්ෂමතාවයි දීලා ක්ෂමතාව අඩුවෙන්ම වැය වෙන්නේ LED ආයු කාලයත් වැඩිම LED කියලා සඳහන් කරා. ඊළඟට අර සූත්‍රිකා බල්බේ 60W යනකොට අපිට LED එකක් ගත්තොත් යන්නේ වොට් 6ක් 8ක් වගේ. එතකොට ඒ කියන්නේ 10න් එකක් වගේ තමයි අපිට වොට් වැය වෙන්නේ සූත්‍රිකා බල්බ වෙනුවට LED එකට ආහම. LED එකක් පැය 50,000ක් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් සූත්‍රිකා බල්බේ ආයු කාලය පැය 1,200යි. ඊළඟට පුතා එතනින් ඉස්සරහට ආවා බලශක්ති සංරක්ෂණය සිදු කරන කාර්යක්ෂම උපකරණ මොනවද කියලා. එතකොට ඒ අනුව පුතා බලශක්ති සංරක්ෂණය සිදු කරන කාර්යක්ෂම උපකරණ 6ක් හඳුන්වලා දීලා තියෙනවා මෙතන. කාර්යක්ෂම විදුලි උපකරණ එක පුතා තාපන පලක සහිත උදුන්. ඒ කියන්නේ පුතාලා හොට් ප්ලේට් තාපන පලක සහිත උදුන් හොට් ප්ලේට්. ඊට පස්සේ දෙක ශුද්ධ තරංග උදුන්. ඒ කියන්නේ ශුද්ධ තරංග උදුන් කියන්නේ මයික්‍රෝවේව් අවන්. ශුද්ධ තරංග උදුන් කියන්නේ මොනවද? මයික්‍රෝවේව් අවන්. ඊට පස්සේ ගිල්ලුම් තාපකය කියන්න පුතා හීටරේ. ඊට පස්සේ පේරක උදුන් කියන්නේ මොනවද පුතා? ඉන්ඩක්ෂන් කුකර්ස්. පේරක උදුන් කියන්නේ මොකද්ද පුතා? ඉන්ඩක්ෂන් කුකර්ස්. එතකොට ඊළඟට අපිට අපි පාවිච්චි කරනවා සාමාන්‍යයෙන් ෆෑන් ජාති තුනක්. මොනවද ඒ? අපි ටේබල් ෆෑන්, ඊළඟට පෙඩස්ටල් ෆෑන්, ඊළඟට සීලින් ෆෑන්. එතකොට ඒ ටේබල් ෆෑන්, පෙඩස්ටල් ෆෑන්, සීලින් ෆෑන් ගත්තාම ඒ කියපු පිළිවෙලටම තමයි
එන්ඩෙන්ඩ විදුලිය වැයවීම වැඩි වෙන්නේ. එතකොට බලශක්ති සංරක්ෂණයට නම් වඩා සුදුසු වන්නේ ටේබල් ෆෑන් එක. ඊළඟට පුතා බල්බ් වල ගත්තහම LED CFL විදුලි බල්බ කාර්යක්ෂමයි කියලා අපි ගන්නවා. LED විතරක් නෙමෙයි, එතකොට CFL උත් ගන්න පුළුවන්. ඊට පස්සේ ඉදිරියට යනවා, ඊළඟට ගෘහ විද්‍යුත් පරිපථ. මොනවද ගෘහ විද්‍යුත් පරිපථ? එතකොට ගෘහ විද්‍යුත් පරිපථයක විශේෂ කාරණයක් මෙතනදී එතකොට තියෙනවා. විදුලි බලාගාරවල නිපදවන ප්‍රත්‍යාවර්ත ධාරාව, මං ඒක ගිය සතිය ඒක ආරම්භය දුන්නා. ඒ කියන්නේ විදුලි බලාගාරයේ නිපදවන විදුලිය පුතාලා එළියට දෙන්න වැඩි කරලා. විදුලි බලාගාරයෙන් එළියට දෙන්න වැඩි කරලා. ඊට පස්සේ ඒ වැඩි කරලා දීපු එක දෙපාරක් අඩු කරලා තමයි අපේ නිවසට එන්නේ. ඒ වැඩි කරලා දීපු එක දෙපාරක් අඩු කරලා තමයි අපේ නිවසට එන්නේ. එතකොට වෝල්ටීයතාව වැඩි කරන උපකරණයකට සෙට් කරනවා එතනදී. තොර වෝල්ටීයතාව වැඩි කරන උපකරණය තමයි පුතා මොකක්ද? අධිකර පරිණාමක. එතකොට බලාගාරය නිපදවන විදුලිය ඒ අධිකර පරිණාමක මගින් ඔය මං කියන කොතන තියෙනවා දැන් 132 කිලෝ වෝල්ට් දක්වා හෝ 220 කිලෝ වෝල්ට් දක්වා ඉහළ විභවයකට නංවල දිවයින පුරා බෙදාහර. ඊට පස්සේ පුතා ජාල උපපල හෙවත් උපබෙදාහැරීමේ මධ්‍යස්ථානවලින් මොකද කරන්නේ? ඒ ජාල උපපොල උපබෙදාහැරීමේ මධ්‍යස්ථානවලින් ඒක 33 කිලෝ වෝල්ට් වලට ඊළඟට 11 කිලෝ වෝල්ට් වලට බස්සනවා. ඒ කියන්නේ අර 132 kV තිබ්බ එක ඔය ගානට අඩු කර බස්සනවා. ඊළඟට පුතාලා ඒක ඒ ගානට බස්සලා ඊළඟට මොකද කරන්නේ? ගෙදට්ට දෙනකොට 230 දෙන්නේ. 230 හෝ 240 අපි කතා කරන්නේ. එතකොට 230 දෙන්නේ. එතකොට ඒකත් පාඩම් කරගන්න. එතකොට ඒකත් මං ගිය සතියේ කිව්වා. ගිය සතියේ ඒකත් කතා කරා. ඊළඟට පුතා එහෙමනම් අධිකර පරිණාමකය එකපාරයි. ඊළඟට වෝල්ටේජ් අඩු කරන්න තැන් දෙකකදී අවකර පරිණාමක දෙපාරක් භාවිතා කරනවා. අධිකර පරිණාමකය එතකොට භාවිතා කළා තමයි විදුලි බලාගාරයෙන් විදුලිය වැඩි කළා දුන්නේ. අවකර පරිණාමක භාවිතා කළා එක අවස්ථාවක ජාල උපපොළ හෙවත් උපපෙදාහැරීමේ මධ්‍යස්ථානවලින් විභවය අඩු කරනවා. ආයි නිවෙස්වලට දෙනකොට ආයි විභවය අඩු කරනවා. එනම් දෙපාරක් විභවය අඩුවීමක් එහිදී සිද්ධ වෙනවා. ඊළඟට පුතා ප්‍රත්‍යාවර්ත විදුලියේ සංඛ්‍යාතය ගත්තාම පාඩම් කරගන්න එක එනවා හර්ට්ස් 50ක් වෙනවා. ප්‍රත්‍යාවර්ත විදුලියේ සංඛ්‍යාතය කොච්චරද පුතා? හර්ට්ස් 50යි. ඊළඟට පුතා නිවසකට විදුලි සැපයීම ලබා දීලා තියෙන ආකාරය සඳහන් වෙන චාට් එකක් තියෙනවා. මේක අතිශයින් වැදගත් චාට් එකක්. ඒ චාට් එක අනුව විදුලිය ඇතුල් වෙන ආකාරය මම දැන් කියා දෙන්නම්. එදත් කියා දුන්නා. එතකොට විදුලි බලාගාරයෙන් ඔන්න විදුලිය නිපදවුවා. ඊට පස්සේ මයි දරුවෝ විදුලි බලාගාරයෙන් නිපදවපු විදුලිය ඊළඟට පුතා දැන් මෙන්න මේ විදියට එනවා. කොහොමද එන්නේ කියලා මම දැන් කියා දෙන්නම්. මෙන්න පුතේ බෙදාහැරීමේ රැහෙනින් ඔන්න විදුලිය ඊළඟට ඔන්න සේවා රැහනට ඔන්න සෙට් වුණා. බෙදාහැරීමේ රැහෙනින් සේවා රැහනට ආවා. තාම සේවා රැහනේ. ඔන්න පුතේ සේවා රැහනින් ආවා නිවසේ එළියට. එතකොට නිවසේ එළියට ඇවිල්ලා ඔන්න පුතේ එතනින්
ඒ නිවස එළිය මුලින්ම ටච් වෙන්නේ අධිධාරා පරිපථ විධිනය. ඒක තව නමක් කියනවා සේවා විලායකය. ඊළඟට පුතා අධිධාරා එකෙන් සේවා විලායකයෙන් ඊළඟට සෙට් වෙනවා විදුලි මීටරයට. ඊට පස්සේ විදුලි මීටරයට සෙට් වෙලා එතනින් එනවා පුතාලා මේන් ස්විච් එකට. මේන් ස්විච් එකට අපි කියනවා වෙන්කරණය කියලා. ඒක තව නමක් කියනවා, ඒකෙන් තව නමක් කියනවා විලායකය සහිත ප්‍රධාන ස්විච්. වෙන්කරණය එහෙම නැත්නම් විලායකය සහිත ප්‍රධාන ස්විච්. ඒ කියන්නේ මේන් ස්විච්. ඊළඟට ට්‍රිප් ස්විච් එකට යනවා, ඒක අපි කියනවා පැන්නුම් ස්විච්. එහෙම නැත්නම් කියනවා ශේෂ ධාරා පරිපත බිඳින. ඊළඟට අර චූටියේ වට එනවා, ඒවට අපි කියනවා MCB. එහෙම නැත්නම් සිඟිති පරිපත බිඳින. ඊට පස්සේ තමයි පුතා එතනින් ඊළඟට ස්විච් වලට යනවා. ඊළඟට කෙවෙනි වලට යනවා. ස්විච් එක කියන්නේ පුතා අපි මෙහෙම ඔන් කරන්න බටන් තියෙන එක ස්විච් කියන්නේ. මෙහෙම අපි ඔන් කරනවා මේවා. ඊට පස්සේ සිදුරු තියෙන එක තමයි අපි කියන්නේ කෙවෙනිය කියලා. එතකොට කෙවෙනිය කියන්නේ සිදුරු තියෙන එක. එතකොට ඊළඟට පුතා භූගත සන්නායකයක් හැම ගෙදරකම තියෙනවා. ලෝහ උපකරණ අපි පාවිච්චි කරනකොට අනතුරු සිද්ධ වෙන්න පුළුවන්. ඒ අනතුරු වලින් වළක්වා ගන්න භූගත සන්නායකය අපිට පාවිච්චි වෙනවා. ඊළඟට පුතාලා විදුලි පහන් වලටත් වෙනම ලයින් එකක් ගමන් කරන කොබාන අත උස්සන්න මෙතෙක් තේරිච්ච අය එදත් මං කියා දුන්න, අද ඒත් මං මුල් මෙතන දෙනකන් නැවතත් පැහැදිලි කරා. යන් ඉස්සරහට පුතාලා එහෙම. ඊළඟට දරුවෝ මේකත් මම පැහැදිලි කරා එදා. නිවසෙන් එළියේ තාමත් විදුලිය. ඔන්න නිවසෙන් එළියේ තියෙන අර විදුලි බල මණ්ඩලයෙන් එන සේවා රැහැනෙන් එන එක ඒ කරන්ට් එක පළවෙනියනම සෙට් වෙන්නේ කොහෙටද පුතා? අධිධාරා පරිපථ බිඳිනේ. තොර මේ අධිධාරා පරිපථ බිඳිනේ හරහා තමයි මේ ගමන් කිරීම සිද්ධ වෙන්නේ. මොකද්ද අධිධාරා පරිපථ බිඳිනේ? එතකොට අධිධාරා පරිපථ බිඳිනේට තවත් නමක් කියනවා සේවා විලායකය. එතකොට නිවසට සැපයෙන සජීවී රැහන, මේ තියන්නේ සජීවී රැහන අධිකර පරිණාමකය පරිපත බිඳිනය හරහා යයි. නිකංහරි වැඩි කරන්ට් එකක් ආවොත්, එමනතම් වැඩි ධාරාවක් ආවොත් ඉස්සරනම් උනේ ඒ අධිදා මේ ඉස්සරනම් උනේ එක පිච්චුණා. දැන්නම් වෙන්නේ පුතා අධිධාරා පරිපත බිඳිනය ඕෆෙන්. ඉස්සර තිබ්බ සේවා විලායකයක්, ඒ සේවා විලායකය පිච්චෙනවා අධිධාරාවක් ආව. දැන් අධිධාරා පරිපත බිඳිනයක් තියෙනවා, ඒකෙන් ස්විච් එක ඕෆ් වෙනවා. ලීවරය මගින් නිවසට සැපයන විදුලිය පාලනය කරනවා. පැරණි පරිපතවල අර මං කියපේ කොන්න තියෙනවා. පැරණි පරිපතවල තියෙන පුතා සේවා විලායකය. අලුත් පරිපතවල පුතා මේක තියෙන්නේ මොකක් කියලාද? අධිධාරා පරිපත බිඳිනය. බිඳිනය කියන ස්විච් එකක් තියෙනවා එතන. මේ තියෙන්නේ පැරණි පරිපතවල සේවා විලායකය මගින් විදුලි ධාරාව පාලනය කර. ඊළඟට පුතා එතනින් ඉස්සරහට එනවා. දැන් මේක නොම්බර කරොත් මේක අපි පළවෙනි උපකරණය පුතා
නිවස තුළ අපි නිවසයෙන් පිටත වුණත් අපි මේ කතා කරන පළවෙනි උපකරණය තමයි මෙතන අංක 1. ඊට පස්සේ අංක 2 පුතා විදුලි මීටරයට එනවා ඊළඟට. මොකද්ද අංක 2 විදුලි මීටරය? මෙයට පුතා සජීවී උදාසීන රැහන් දෙකම සම්බන්ධ වේ. නිවසේ භාවිතා කරන විදුලි ප්‍රමාණය මෙතන එන්න ඕන ඇත්තටම පුතා කිලෝවොට් පැයවලින්, ඒක සටහන් කරගන්න, කිලෝවොට් පැයවලින් සිම්පල් කේ සොරි සිම්පල් කේ කැපිටල් W සිම්පල් H. ඒක හරියට දාගන්න පුතා. අච්චු පොතේ මේ මගේ ටියුට් එකේ තියෙන්නේ කැපිටල් කේ. නමුත් සිම්පල් කේ වෙන්න ඕන. සිම්පල් කේ කියන්න පුතා අපි කේ අකුර ලියනකොට මැදින් මෙහෙම ලිව්වොත් ඒක කැපිටල් කේ වෙනවා. මැදින් හරි මැදින් මෙහෙම ගත්තොත් කැපිටල් කේ. ඊට පස්සේ අපි ඔන්න ඕවගේ ගත්තොත් සිම්පල් කේ කියන්නේ අපි මැද මෙතනින් අරගෙන ඒකෙත් මැදට දැම්මොත් සිම්පල් කේ. එනම් සිම්පල් කේ කැපිටල් කේ මතක තියාගන්න. කිලෝවොට්, කිලෝග්‍රෑම්, කිලෝමීටර් ඔව ඔක්කොටම ඉන්නේ සිම්පල් කේ. එතකොට මතක තියාගන්න සජීවි උදාසීන රහන් දෙකම සම්බන්ධ වෙලා තියෙනවා විදුලි මීටරයට. එතකොට නිවසේ භාවිතා කරන විදුලි ප්‍රමාණය කිලෝවොට් පැයවලින් මේකෙන් බලන්න පුළුවන්. මේ උපකරණ දෙකම පුතා අපේ නිවසේ තිබ්බත්, ඒ නිවසෙන් පිටත තිබ්බත් මේක විදුලි බල මණ්ඩලය සතු උපකරණ බව මතක තියාගන්න. විදුලි බල මණ්ඩලය සතු උපකරණ වේ. ඊළඟට ඔබ මේ ටියුට් එක ප්‍රින්ට් කරලා ඇති. ඊළඟට පුතා මෙතන උඩින් සඳහන් වෙන්න ඕන පුතා මෙතනින් සිංහලෙන් වෙන්කරණය හෙවත් ප්‍රධාන ස්විචය. වෙන්කරණය හෙවත් ප්‍රධාන ස්විචය. වෙන්කරණය හෙවත් ප්‍රධාන ස්විචය කියලා මෙතනින් සඳහන් කළා. වෙන්කරණය හෙවත් ප්‍රධාන ස්විචය. එතකොට මේ ප්‍රධාන ස්විචයේ ඊළඟට ඔබ දකිනවා බාහිර පෙනුම මේ රූපරාමුවේ තියෙනවා. එතකොට අච්චුපොතේ පැහැදිලිව තියෙනවා මේ තියෙන බාහිර පෙනුම. ඊළඟට මේ මේන් ස්විච් එකේ පුතා පරිපථ සටහන තමයි මේ තියෙන්නේ. එතකොට අපි සාමාන්‍යයෙන් මේන් ස්විච් එක ඔගොල්ලෝ ගොඩක් පාවිච්චි කරනව අඩු වුණත් අපි ගෙදර හරිනම් ට්‍රිප් ස්විච් එක ඕෆ් වුණොත් ඔයා එකපාරට ආයෙ ට්‍රිප් එක දාන්නේ නැහැ. ඔයා මේන් ස්විච් එක ඕෆ් කරලා තමයි ට්‍රිප් ස්විච් එක දාන්න ඕන. ඊළඟට ට්‍රිප් ස්විච් එක දාලා ඉවරලා ඊළඟට තමයි ආපහු මේන් ස්විච් එක දාන්න ඕන. ඒක තමයි නිවැරදිම ක්‍රමය. නමුත් ඒක ඕගොල්ලෝ ගෙවල් වල අනුගමනය කරන්නේ නැහැ. ඕගොල්ලෝ කෙලින්ම ට්‍රිප් ස්විච් එක ඕෆ් වුණොත් කෙලින්ම ට්‍රිප් ස්විච් එක දැම්මා. නමුත් හරි ක්‍රමය ට්‍රිප් ස්විච් එක ඕෆ් වුණොත් එහා පැත්ත තියෙන මේන් ස්විච් එක ඕෆ් කරලා ට්‍රිප් ස්විච් එක ඔන් කරලා ආපහු මේන් ස්විච් එක ඔන් කරන එක තමයි කරන්න ඕන. ඒකට හේතුව
ඔබ ට්‍රිප් ස්විච් එක පාට ඔපරේට් කරනකොට මොනවාරි කරන් ෂෝට් එකක් තිබ්බොත් කෙලින්ම ඔයා ට්‍රිප් ස්විච් එක ෂෝට් වෙලා වාට කරන්ට් වදි. එනිසා ඒක මතක තියාගන්න සියලු දෙන. ඊළඟට බලන්න දරුවනේ වෙන්කරණේ කතාවේ වැදගත් කරුණු දෙකක් මේ විදිහට තියෙනවා. සජීවී උදාසීන රැහන් දෙකම මේකටත් සම්බන්ධ වෙලා තියෙනවා. ඉස්සල්ලත් කිව්වා විදුලි මීටරයටත්. විදුලි මීටරයටත් අපි කිව්වා සජීවී උදාසීන සම්බන්ධලා කියලා. දැන් පුතා මේ මේන් ස්විච් එකටත් සජීවී උදාසීන දෙකම සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට මේකේ තියෙන ද්විතව ස්විචය මගින් නිවසට විදුලිය ගමන් කරවීමටත් විදුලිය නවත්වීමටත් පුළුවන්. ඊළඟට පුතාලා ශේෂ ධාරා පරිපථ බිඳිනය, පැන්නුම් ස්විචය, තව නමක් කියනවා නම් මේක ට්‍රිප් ස්විචය. එනම් නිවසේ සිටින අයට විදුලි සර වැදීමෙන් ආරක්ෂා කර ගැනීමට මේ උදයි. එතකොට හොඳට මතක තියාගන්න විභාගෙට නිවසේ සිටින අයට විදුලි සර වැදීම ආරක්ෂණය සඳහා භාවිත කරන උපකරණය මොකක්ද? ට්‍රිප් ස්විච්. එහෙම නැත්නම් ශේෂ ධාරා පරිපථය, එහෙම නැත්නම් පැන්නුම් ස්විච්. එතකොට අපි මෙතෙක් කතා කරේ සජීවී උදාසීන රැහන් ට්‍රිප් ස්විච් එකට ගියාම සජීවී උදාසීන රැහනට අමතරව තුන්වන වයර එකක් තියෙනවා. ඒක මුතා අපි හඳුන්වනවා බිම් කම්බිය කියලා. ඒකත් සම්බන්ධ කරනවා එතෙන්දී. එතකොට ට්‍රිප් ස්විච් එකට විදුලි මීටරයට සොරි මේන් ස්විච් එකට විදුලි මීටරයට සම්බන්ධ කරනවා සජීවී උදාසීන. ඊළඟට පුතා ට්‍රිප් ස්විච් එකට ගියාම සජීවී උදාසීන වලට අමතරව බිම් කම්බියක් තියෙනවා. එතකොට මේ විදුලි වාරණවල බාහිර ලෝහ ආවරණයට විදුලි කාන්දු විට හෝ අධික ධාරාවක් ගැලු විට ස්වභාවිකව මේකේ ක්‍රියාත්මක වෙලා විදුලිය විසන්ධි වෙනවා. ස්විච ලීවරය ඉහළට කල විට සංවෘත වෙනවා. එහෙනම් මතක තියාගන්න එකත්. ඊළඟට එනවා පුතා විබදුම් පෙට්ටිය. ඊළඟට එනවා පුතාලා විබදුම් පෙට්ටිය. එතකොට ඉස්සරනම් ඔය පෙට්ටි තුන වෙන වෙනම තිබ්බේ. ඒ කියන්නේ මේන් ස්විච් එක වෙනම, ට්‍රිප් ස්විච් එක වෙනම, ඊළඟට ෆියුස් බොක්ස් එක වෙනම. දැන් නම් පුතා පාරිභෝගික ඒකකය කියලා හඳුන්වනවා. මේ ට්‍රිප් ස්විච් එක, මේන් ස්විච් එක, ඊළඟට ෆියුස් බොක්ස් එක ඔක්කොම එකට. ඒ කියන්නේ තව නමකින් කියනවා නම් ප්‍රධාන ස්විචය, පැන්නුම් ස්විචය, සිඟිති පරිපථ බිඳින. තවත් වෙනස් නමකින් කියනවා නම් වෙන්කරණය, ඊළඟට ශේෂ ධාරා පරිපථ බිඳිනය, සිඟිති පරිපථ බිඳිනය ඔක්කොම එකට. එතකොට පුතාලා ඒ විදිහට සම්බන්ධලා තියෙන්නේ. ඊළඟට පුතා එක එක පරිපථවල ගත්තාම උපරිම ධාරාව එකිනෙකට වෙනස්. ඒ අනුව පුතාලට ආලෝක පරිපථයක ගත්තාම උපරිම ධාරාව එතකොට සඳහන් කරලා තියෙනවා ඔය විදියට. ආලෝක පරිපථයේ ධාරාව වෙන්නේ ඇම්පියර් 6යි. කෙවැනි පරිපථයක ගත්තාම උපරිම ධාරාව වෙන්නේ ඇම්පියර් කොච්චරද පුතා? 13යි. එතකොට 6යි, ඊළඟට කීයද පුතා? 13යි. 6යි, ඊළඟට කීයද පුතා?
13. එතකොට බලන්න ඒ විදිහට ඒ වෙනස සිද්ධ වෙන ආකාරය 6 ඊළඟට 13. ඊළඟට පුතාලා වැඩි මේ විබදුම් පෙට්ටිය ගැන කතාව, ඒ කියන්නේ ෆියුස් බොක්ස් එක ගැන. වැඩි විදුලි ධාරාවක් ආවොත් අපි ඉස්සල්ලා කිව්වා එළියෙන්ම ඒක ඇතුළට එන එක වළක්වනවා කියලා. ඒ කියන්නේ විදුලි බල මණ්ඩලයෙන් එන විදුලියේ වැඩි විදුලි ධාරාවක් ආවොත් ඒ එළියෙන්ම නවත්තනවා. ඒ කියන්නේ අධිධාරා පරිපථ මිදිනේ එහෙම නැත්නම් සේවා විලායකයෙන් වළක්වනවා. එනමුත් නිකං හරි නිවස ඇතුලේ ෂෝට් එකක් වෙලා වැඩි විදුලි ධාරාවක් ආවොත් ඔන්න පුතේ වැඩි විදුලි ධාරාවක් ආවහම කේබලය රත් වෙලා ගිනි ගැනීම වැළැක්වීම මෙයින් සිදු කරනවා. එතකොට ඒකට උදව් වෙන්නේ පුතා ෆියුස් බොක්ස් එකේ තියෙන ෆියුස්. එතකොට අපි ඒකට කතා කරනවා විබදුම් පෙට්ටිය. එතකොට බලන්න දරුවෝ සියලු දෙනා, විබදුම් පෙට්ටියේ එක් පරිපථයකට විදුලිය සපයන සිඟිති පරිපථ බිඳින සකස් කර ඇත. සිඟිති පරිපථ බිඳින සකස් කර ඇත. එතකොට සවි කර ඇත. එතකොට වැඩි විදුලි ධාරා නිසා මේ විබදුම් පෙට්ටියේ මොකද වෙන්නේ පුතා? විලායක දැවීමෙන් හෝ ඊට පස්සේ සිඟිති පරිපථ බිඳීමෙන් ස්විච ලීවරය පහළට වැටිලා විදුලිය විසන්ධි කරන. එනම් විලායක හෝ ස්විච ලීවර යොදන්නේ සජීවී රැහන් හරහා. ඊළඟට ඉස්සරහට යනවා තවදුරටත්. අර මං කිව්ව පරිදි ඕගොල්ලොන්ට රූපේ දකිනවා පල්ලෙහයින් පාරිභෝගික, ඒක තමයි මම මේ කියන්න ගියේ. එතකොට මේ තියෙන පුතා පාරිභෝගික ඒකකේ රූපේ. එතකොට පාරිභෝගික ඒකකය කියන එකේ රූපේ ගත්තාම මේකේ මේ නව විද්‍යුත් උපකරණ පරිපථවල තියෙන එකක්. එතකොට ඒකේ අයිති වෙන කොටස් තුනක් තියෙනවා. වෙන්කරණය, ශේෂ ධාරා පරිපථ බිඳිනය, සිඟිති පරිපථ බිඳින. එතකොට ඒ ඔක්කොම එකම ආවරණයක් ඇතුළත තමයි තියෙන්නේ. එතකොට අපි ඒකේ තවදුරටත් කියනවා නම් වෙන්කරණය, ශේෂධාරා පරිපථ බිඳිනය, විබදුම් පෙට්ටිය ඔය එකම ආවරණයක් තුළ සවිකර ඇති බැවින් එය පාරිභෝගික ඒකක ලෙස හැඳින්වෙනවා. අර ෆියුස් වල කතාවේ මෙතනත් මේක මතක තියාගන්න ඕන. ඉස්සර නම් ෆියුස් ගෙදර යනවා නිතර නිතර ෂෝට් වෙච්ච ගමන්. ෆියුස් ගිහින් කම්බිය රත් වෙලා උණු වෙලා විසන්ධි වෙනවා. හැබැයි දැන් නිමෙස්වල මෙන්න මේ විදිහට ඒ සඳහා ස්විච් එකක් තියෙනවා, MCB එකක්. මේ MCB එක ටක් ගාලා ඕෆ් වෙනවා, පයින්නවා. ඒ පැන්න ගමන් මොකද වෙන්නේ? ඔගොල්ලොන්ට ආයිත් මේක ඉහලට දාන්න පුළුවන්. නමුත් අපි අර මං කියපු ස්ටෙප් එකෙන් තමයි දාන්න ඕන. ඔයා ප්‍රධාන ස්විච්ේ ඔෆ් කරලා මේක දාලා ආයි ප්‍රධාන ස්විච්ේ ඔන් කරන්න ඕන. ඒක තමයි නිවැරදිම ක්‍රමය. එතකොට එතනින් ඉස්සරහට යනවා තව දුරටත්. ස්විච් හා කෙවෙනි ගැන තව දුරටත් කතා කරන්න. සෑම බල්බයක්ම තනිව දැල්විය නිවිය හැකි පරිදි ස්විච පරිපථයකට සම්බන්ධ කරලා තියෙනවා. එතකොට බලන්න එතනදී සෑම බල්බයක්ම නිකන් දාන්න පුළුවන් පරිදි ස්විච් වලට කනෙක්ට් කරලා තියෙනවා. එතකොට තනි ස්විච දෙක, හතර, හය ආදී ලෙස තනා ඇත. ස්විච දෙකේවා තියෙනවා, හතරේවා තියෙනවා, හයක් තියෙනවා, සමහර තැන්වල තුනක් තියෙනවා. හරි විදියට සකස් කරලා තියෙනවා.
ඊළඟට පුතාලා කෙවැනි පරිපත ගත්තහම සජීවී උදාසීන රැහැනට අමතරව කෙවැනි පරිපතයක සිදුරු තුනක් තියෙනවා ඔබ දන්නවා. ඒ සිදුරු තුන කියන්නේ පුතා සජීවී උදාසීනයි, ඊළඟට බිම්කම්බිය, ඒ කියන්නේ ඇත් එක. මේ විදියට සඳහන් කරලා තියෙනවා එහිදී ලෝහ ආවරණ උපකරණ කෙවෙනියට සම්බන්ධ කරන්නේ මොකද කියන්න පුතා, තුන්කූරු පේනු මගින්. ලෝහ ආවරණ තියෙන ඒවා මොනවෑන්ද සම්බන්ධ කරන්නේ? තුන්කූරු පේනු මගින්. එතකොට ප්ලාස්ටික් ආවරණ තියෙන ඒවා සාමාන්‍යයෙන් දෙකූරු පේනු තමයි භාවිතා වෙන්නේ. ඊළඟට තවදුරටත් ඉස්සරහට බලන්න හිතාලා ස්විංකය සහිත කෙවෙනි තමයි ගොඩක් වෙලාවට අපිට දකින්න ලැබෙන්නේ. නමුත් ස්විචය රහිත කෙවෙනි තියෙනවා. ස්විචය රහිත කෙවෙනි තියෙනකොට ප්‍රශ්නයක් තියෙනවා. ස්විචය රහිත කෙවෙනි වුණහම අපිට ඕන ස්විචයක් නැත්තම් අපිට මේක ඔන් කරන්න ඕෆ් කරන්න බැරි වෙනවා. දිගටම කරන්ට් එක තියෙනවා ඔකට ගැහුවා. ඊළඟට ඔබට රූපය පේන පරිදි දෙකූරු පේනු තුන්කූරු පේනු සඳහන් වෙනවා. ඊළඟට පුතා අර තුනම සම්බන්ධ කරන ප්ලක්ස් මේ විදිහට ඔගලොන්ට දකින්න ලැබෙනවා. උපකරණවල විදුලි කාන්දුවකදී විදුලි සර වැදීමෙන් ආරක්ෂා වීමට භූගත කම්බිය සම්පූර්ණ සම්බන්ධ කරලා තියෙනවා. පැන්නුම් ස්විචේ ක්‍රියා භූගත කම්බිය පැන්නුම් ස්විචයට සම්බන්ධ වෙනවා කියන එක මම ඉස්සල්ලත් ඔබට සඳහන් කරා. ඊළඟට තවදුරටත් එතනින් ඉස්සරහට යනවා දරුවෝ බලන්න සියලු දෙනා. එතකොට සම්බන්ධක රැහැන් බලන්න මෙතන සඳහන් කරලා තියෙනවා. සම්බන්ධක රැහැන් එතකොට ඇම්පියර් 5, ඊළඟට ඇම්පියර් 6 ආලෝක පරිපථ සඳහා අර මිලි වර්ග මිලිමීටර් ප්‍රමාණය, එහෙම නැත්නම් හරස්කඩ වර්ගඵලය පුතා ඔතනදී 1.13 මිලිමීටර් තනි තව කම්බියකින් යුත් රැහනක් භාවිතා කරනවා. එතකොට ඒ ඇම්පියර් අඩු ගන්න 5-6. ඊට පස්සේ පුතා ඒක මෙතන මේ සඳහන් කරලා තියෙන්නේ ඇම්පියර් 5-6. ඊට පස්සේ ඇම්පියර් ගාන වැඩි කරනකොට දරුවනේ මේ තියෙන්නේ ඇම්පියර් 15 13 කෙවෙනි පරිපත සඳහා අර හරස්කඩ වර්ගඵලය මොකද කියන්න පුතා, වැඩි ඒවා එතන්දි භාවිතා කරනවා. හරස්කඩ වර්ගඵලය වැඩි ඒවා. එතකොට ඉස්සල්ලා එකේදී හරස්කඩ වර්ගඵලය තිබ්බේ වර්ග මීටර එක හරස් එක හරස්කඩ වර්ගඵලය විෂ්කම්බය 1.13 තනිකම්බි තමයි භාවිතා කරේ. බලන්නේ සඳහන සම්බන්ධ කරහැ. එතකොට ඇම්පියර් දැන් මෙතන 1.13 1.13 මිලිමීටර. එතකොට 1.13 මිලිමීටර 1.13 සම්බන්ධ කරහන් ඇම්පියර් 5-6 පරිපථ සඳහා දැන් හරස්කඩ වර්ගඵලය ගන්නකොට වර්ග මිලිමීටර. ඒ හරස්කඩ වර්ගඵලය වර්ග මිලිමීටර. නමුත් විෂ්කම්බය ගන්න එක දුරක් විතරනේ. එතකොට ගන්න මිලිමීටර. එතකොට ඒ අනුව තමයි ඔතන්දී සඳහන් කරලා තියෙන්නේ ප්‍රමාණය මිලිමී වර්ග මිලිමීටර එකක් හරස්කඩ වර්ගඵලය සම්බන්ධ කරහන් සඳහා. ඊළඟට පුතා අතන්ට එනකොට ඒ කියන්නේ
කෙවැනි පරිපථ සඳහා එනකොට ඒක තව ටිකක් වැඩි කරලා පුතා එතකොට වෙනවා 15 13 ඇම්පියර් 15 13 වෙනකොට 1.5. එතකොට බලන්න 1.13 හරි සෝරි මෙතන 1 වර්ග මිලිමීටර එතකොට විස්කම්භය 1.13 මිලිමීටර. ඊළඟට පුතා අතනදී කෙවැනි පරිපථවලට 1.5 mm වර්ගය 1.5 mm වර්ගය එතකොට හරස්කඩ වර්ගඵලයකින් තියෙන කම්බි ඊට පස්සේ 7ක් භාවිතා කරමු. කම්බි කොච්චරක්ද පුතා? 7ක් භාවිතා කරමු. එතකොට බලන්න එතනදී 7ක් එනකොට ඝනකම වැඩි වෙනවා. බලන්න එක අවබෝධ වුණාද? අවසන් වශයෙන් එතන කතාව එච්චරයි. එතකොට හොඳට මතක තියාගන්න වර්ගඵලය නම් වර්ග මිලිමීටර. ඊළඟට වර්ගඵලය නම් වර්ග මිලිමීටර. ඊට පස්සේ විස්කම්භය නම් මිලිමීටර. එතකොට ඔතනදී ඇම්පියර් 5-6 තියෙන ආලෝක පරිපථ එතන හරස්කඩ වර්ගඵලය වර්ග මිලිමීටර 1යි විස්කම්භය 1.13යි. ඊළඟට ඇම්පියර් 15-13 කෙවෙනි පරිපථ, ඒ කියන්නේ කෙවෙනි පරිපථ, ඒ අපි කියන්නේ ප්ලග් පොයින්ට් ගහන ඒවා කියලා. එතකොට ඒව හරස්කඩ වර්ගඵලය 1.5 mm වර්ගය තඹ කම්බි. එතකොට ඒව එතෙන්දි රැහන් 7ක් භාවිතා කරමු. ඒ ටික එතකොට මතක තියාගන්න සියලු දෙනා. ඊළඟට ඉස්සරහට යම් තවදුරට. ඊළඟට එනවා පුතාලා ඊළඟට එනවා ඊළඟට එනවා කම්බි 3 ගැන. එතකොට කම්බි 3 සජීවී කම්බියයි උදාසීන කම්බියයි ඊළඟට භූගත කම්බියයි. සජීවී කම්බියේ ආවරණය තියෙන්නේ ඉස්සර දැන් වෙනස් වෙනවා. එතකොට දුඹුරු ඊළඟට දැන් රතු. උදාසීන කම්බියේ දුඹුරු PVC ආවරණයක් තියෙන්නේ. සජීවියකේ දුඹුරු රතු. ඒ කියන්නේ ඉස්සර දුඹුරු දැන් රතු. උදාසීනකේ ඉස්සර නිල් දැන් කළු. භූගත කම්බියේ එදත් අදත් කොළපාට. එනිසා බලන්න ඒකත් සියලු දෙනා මතක තියාගන්න ඒ ආකාරයට. එතකොට මේවා උපරිම තේරුම් ගන්න යන්න ඕන හරි නිවැරදි ආකාරයට. තව කතාවක්. එතකොට නිවැරදි ආකාරයටම තේරුම් අරගෙන නිවැරදි විදිහට මේ කොටස් ඉගෙන ගත්තාම ගැටලුවක් වෙන්නේ නැහැ. එතකොට අර මම ඔයගොල්ලන්ට වර්ණය කිව් එකත් මතක තියාගන්න. සජීවී කම්බිය හඳුනා ගැනීම සඳහා දුඹුරු පැහැති PVC ආවරණයක්ද, උදාසීන කම්බිය හඳුනා ගැනීම සඳහා නිල් පැහැති PVC ආවරණයක්ද භාවිතා කරනු ලැබේ. මුල් කාලයේදී මේ සඳහා රතු හා කළු භාවිතා කරනු ලැබේ. භූගත කම්බිය සඳහා කොළ වර්ණය යොදා ගැනේ. එතකොට බලන්න එතන පොට්ටක් පටලවා ගන්න එපා. එතකොට සජීවී එකට දැන් පාවිච්චි කරන එක ඔගේ දාලා තියෙන්නේ
අචුපතේ තියෙනවා ඒක සඳහන් කළා. සජීවී කම්බිය ඇඳිනා ගැනීම සඳහා දුඹුරු පැහැති PVC ආවරණයක්ද උදාසීන හඳුනා ගැනීම සඳහා නිල් පැහැති PVC ආවරණයක්ද භාවිතා කරනු ලැබේ. ඊළඟට මුල් කාලයේ කියලා තමයි පුතා තියෙන්නේ රතු කළු කියලා. එතකොට මෙතනින් පොඩ්ඩක් එක දාගන්න මුල් කාලයේ කියලා. මෙතනින් දාගන්න මේ රතු කළු කියන තැන මුල් කාලය. ඒක සිංහලෙන් ලියාගන්න මුල් කාලය. රතු කළු මුල් කාලය. එතකොට දැන් දුඹුරු නිල් රතු ඒ කියන්නේ රතු දුඹුරු. එතකොට කළු නිල් එහෙම මතක තියාගන්න. ඊළඟට යනවා ඉස්සරහට පුතා ගෝ විද්‍යුත් පරිපථය ගැන කතා කරන්න. එතකොට ඒ අනුව ගෝ විද්‍යුත් පරිපථයේ සෑම බල්බයක්ම කෙවණියක්ම සම්බන්ධ කරලා තියෙන පුතා සමාන්තරගතව. ඒක හොත්තට මතක තියාගන්න පුතේ, නැත්තම් නිකන් හරි ශ්‍රේණිගතව සම්බන්ධ කරලා තිබ්බනම් එක බල්බයක් පිච්චුනොත් මුළු ගෙදරම බල්බ් පත්තු වෙන්නේ නැතුව යයි. එක කෙවණියක් පිච්චුනොත් මුළු ගෙදරම කෙවණි පත්තු වෙන්නේ නැතුව යයි ශ්‍රේණිගතව තිබ්බා. ඒතර ඔතනදී පුතා හොඳට මතක තියාගන්න ආලෝක පරිපථ වල ගත්තාම, කෙවණි පරිපථ වල ගත්තාම මේ ඔතනදී කියන්නේ සෑම බල්බයක්ම කෙවණියක්ම සමාන්තරගතව සම්බන්ධ කරනවා කියන එක මතක තියාගන්න. ඊළඟට ස්විච් යොදන්නේ, ස්විච් දාන්නේ සජීවි කම්බිය හරහා කියලා මතක තියාගන්න. ස්විච් එකට එතකොට ඔයගොල්ලෝ ගෙදර ස්විච් එකට එන්නේ සජීවි කම්බිය හරහා. ඊළඟට පුතා එතනින් ඉස්සරහට යනවා වලය පරිපත. ඒ නම දැක්කාම ඔයගොල්ලෝ නිකන් බය වෙයි. නමුත් වලය පරිපත කියන්නේ මේ මහ ලොකු දෙයක් නෙමේ, කෙවෙනි සෙට් කරලා තියෙන ආකාරය තමයි ඕකට දක්වලා තියෙන. ඕකේ. ඒ කියන්නේ පුතා වලය පරිපත කියන්නේ කෙවෙනි පරිපතමයි. එතකොට වලය පරිපතත් එකයි කෙවෙනි පරිපතත් එකයි. මේ වලය පරිපතයක එහෙම නැත්නම් කෙවෙනි පරිපතයක ගත්තාම සම්බන්ධ කරලා තියෙන ආකාරය රූපේ තියෙන. ඉතින් කෙවෙනි පරිපතයක් අඳින්න කියලා එන්නේ නැහැ. ඔය රූපේ දීලා සම්පූර්ණ කිරීම මෙන්න පුළුවන්. එම නැත්තම් ඔය රූපේ දීලා මොකද්ද මේ පරිපතේ කියලා අහයි. එතකොට ඔබේ වචනෙන් වලය පරිපතේ කියලා ලියන්න තියෙන්නේ. නැත්තම් වලය පරිපතේ වෙනුවට භාවිතා කරන්න පුළුවන් තවත් නමක්. එතකොට කෙවෙනි පරිපත තමයි. එතකොට ඕකේ බලන්න පුතා, කම්බි තුනම ලයිව් එක L, Earth එක E, න්‍යූට්‍රල් එක N. ඔය කම්බි තුනම පුතා ගිහින් තියෙනවා. අපි සාමාන්‍යයෙන් මෙහෙම ස්විච් එකක් කොහොම ගත්තත් කොහොම කෙවණියක්, මේ කෙවණිය පුතා අපි සාමාන්‍ය අපි ඉස්සරහා පැත්තෙන් මේක ඇල්ලුවොත් මේ දකුණු පැත්තට එන්න පුතා මේක ලයිව්. මේ දකුණු පැත්තේ තියෙන එක මොකද්ද පුතා? ලයිව්. මේ වම් පැත්තේ තියෙන එක උදාසීන එක, එහෙම නැත්නම් නියුට්‍රල් එක. ආයි මේ උඩට එන එක මොකද්ද පුතා? Earth. ඔන්න ඔය විදියටයි එතන සෙට් වෙන්නේ. කො බලන්න ඒක තේරිච්චා අත උස්සන්න. දැන් ඔයා ස්විච් එක අල්ලන්න ගියාම ස්විච් එක ඉස්සරහා ඉඳගෙන ඔයා අල්ලනවා නම් ස්විච් එක, ඔයා ස්විච් එක අල්ලනකොට පුතා ඔයාගේ දකුණු අත පැත්තට හිටින්නේ මොකද්ද? Earth එක. දකුණු අත පැත්තට හිටින්නේ Earth එක. වම් අත පැත්තට ඉන්නේ හිටින්නේ මොකද්ද පුතා? උදාසීන එක මැද හිටින්නේ පැහැදිලිවම එතකොට දකුණු පැත්තට ලයිව් එක, ඒක එහෙම සජීවි එක, වම් පැත්තට උදාසීන එක, නියුට්‍රල් එක, මැද හිටින්නේ පුතා බිම් කම්බිය. ඔය විදියට මතක තියාගන්න. ඊළඟට පුතාලා මේ ටියුට් එකේ ප්‍රින්ටින් වල පොඩි ඉෂු එකක් මෙන්න මෙතන තියෙනවා. මෙතන පුතා හදාගන්න
මෙතන සටහන් වෙන්න ඕන. ඔබ දැන් ඉස්සල්ලා එක කතා කරපු නිසා දන්නවා. වලය පරිපත ලෙස සම්බන්ධ කිරීමේ වාස් බලය කියලා තියෙන්නේ. එතන බලය නෙමේ පුතා, වලය. වලය පරිපතය ලෙස සම්බන්ධ කිරීමේ වාසි කියලා සඳහන් කරලා තියෙනවා. එතකොට එතනදි බලන්න, වලය පරිපතය ලෙස සම්බන්ධ කිරීමේ වාසි. එතකොට මෙතනදී ඔබ දැන් ඔය උඩ රූපෙත් එක්කම හිතන්න, මාර්ග දෙකකින් කෙවණියට විදුලිය ගලා එනවා. මොකද කියන්නේ? මාර්ග දෙකකින් කෙවණියට විදුලිය ගලා එනවා. ඊළඟට පුතා දෙවැනි කාරණය බලන්න සියලු දෙනා. දෙවැනි කාරණය, අඩු විස්කම්භ රැහන් යොදනවා. මොකද්ද කියන්නේ? අඩු විස්කම්භ රැහන් යොදනවා. ඊළඟට බලන්න පුතා තුන්වැනියට, අවශ්‍ය ඕනෑම විටක කෙවෙනියට සම්බන්ධ කළ හැකිවීම. එනම් බලන්න ඒ තුන පාඩම් කරගන්න. වලය පරිපතය ලෙස සම්බන්ධ කිරීමේ වාසි, මාර්ග දෙකකින් මොකද කියන්න පුතා කෙවණියට විදුලිය ගලායම එකයි. ඊළඟට බලන්න පුතා දෙක, අඩු විස්කම්බර හැන් යෙදීම. තුන, අවශ්‍ය ඕන විටක කෙවණියට සම්බන්ධ කළ හැකිවීම. ඊළඟට තවදුරටත් ඉස්සරහට යම් බලන්න දරුවෝ සියලු දෙනා. ගෘහ විද්‍යුත් පරිපත ආරක්ෂාවට යොදා ඇති උපක්‍රම බලන්න. මොකද්ද? ගෘහ විද්‍යුත් පරිපත ආරක්ෂාවට යොදා ඇති උපක්‍රම. ඒක බලන්න, එක ගෘහ විද්‍යුත් පරිපත ආරක්ෂාවට තමයි අපි කවුරුත් දන්න ට්‍රිප් ස්විච් එක තියෙන්නේ. තොර අපි ට්‍රිප් ස්විච් එකට සාමාන්‍යයෙන් කියන්නේ පැන්නුම් ස්විච්ය කියලා. තව නමකින් කියනවා ශේෂ ධාරා පරිපත බිඳිනය. තව නමකින් කියනවා RCCB. මොකද්ද RCCB? බලන්න. ඊළඟට බලන්න දරුවෝ, MCB එහෙම නැත්නම් සිඟිති පරිපත බිඳින, ඒකත් පුතා ගෘහ විද්‍යුත් පරිපත ආරක්ෂාවට යොදලා තියෙන්නේ. ඒක MCB කියන්නේ විලායක. ඊළඟට තවදුරටත් පහලින් සඳහන් කරලා තියෙනවා බලන්න සියලු දෙනා, ශේෂධාරා පරිපථය බිඳිනේ මගින් සිදුවන ක්‍රියාව කියලා. ශේෂධාරා පරිපථ බිඳිනේ මගින් සිදුවන ක්‍රියාව කියලා බලන්න. විදුලිසර වැදීමකදී, ඊළඟට විදුලිසර වැදීමකදී හෝ ඊළඟට කියනවා පුතා, විදුලිය කාන්දු වීමකදී නිවසට වැඩි විදුලි ධාරාවක් ගලායම නිසා හෝ මුළු නිවසේම විදුලිය විසන්ධි වීම සිදුවේ කියයි. එතකොට විදුලිසර වැදීමකදී හෝ විදුලිය කාන්දු වීමකදී හෝ නිවසට වැඩි ධාරාවක් ගලා එම නිසා හෝ මුළු නිවසේම විදුලිය විසන්ධි වේ කියලා ඔතන ශේෂ ධාරා පරිපථ බිඳිනේට තියෙනවා. ඉතින් ඕක අපි කියවනකොට පුතා පොඩ්ඩක් සමහර තැන්වල පොඩි සංකීර්ණ කතා ටිකක් තියෙනවා. ඔබ ශේෂධාරා පරිපථ බිඳිනය කියන තැනට ගියොත් එතන මේ මම මේ කියන දීලා තියෙන එක තියෙනවා. නමුත් අපි සාමාන්‍යයෙන් කියපු දේ නිවසේම විදුලිය විසන්ධි වෙන්නේ එළියේ තියෙන මොකක්ද? අධිධාරා පරිපථ බිඳිනය විසන්ධි උනහම. ඉතින් සාමාන්‍යයෙන් ට්‍රිප් ස්විච් එක ඔෆ් වුණාමත් මුළු ගෙදරම නෑ. එතකොට හැබැයි වැඩි විදුලි ධාරාවක් ගලා එීම නිසා කියන වචනේත් ඔතන තියෙනවා. එතකොට තව පොඩ්ඩක් ආයි හිත යනවා අධිධාරා පරිපථ බිඳිනේද කියලා. නමුත් අච්චු පොතේ පැහැදිලිවම තියෙනවා
ශේෂධාරා පරිපථ මිදිනය මගින් කෙනෙකුට වැඩි විදුලිසර වැඩීමකදී හෝ උපකරණයකට විදුලිය කාන්දීමකදී හෝ විදුලිය කපා හැරෙයි කියලා. තවදුරටත් තියෙනවා මෙහිදී මුළු නිවසේම විදුලිය විසන්දිවේ. මෙයට අමතරව මුළු නිවසටම ලබා ගන්නා ධාරාව ඇම්පියර් 30ට වඩා වැඩි වූ විට විදුලිය කපා හැරීම සිදුවේ කියලා. මේ නිසා ප්‍රධාන රැහන් රත්වීම නිසා ඇති ගිනි ගැනීම් වැළකේ කියලම ඉතින් සඳහන් කරලා තියෙනවා. ඊළඟට MCB එකෙත් ඔය මං සඳහන් කරලා තියෙන තියෙදි කොටස තියෙනවා. MCB එකේ සඳහන් කරලා තියෙනවා යම් පරිපථයක ගිනි ගැනීමක් හට ගැනීමක් වැළකෙනවා කියලා. එතකොට අපිට ඒකත් ඉතින් මේ තියෙන විදිහටම පාඩම් කරගන්න වෙනවා. MCB වල සිදුවන ක්‍රියාව පරිපථය තුල බලන්න පුතේ, අධිධාරා ගැලීම වලක්වා යම් පරිපථයක් ගිනි ගැනීම වලක්වයි කිය. ඊට පස්සේ ඉස්සරහට යනවා තවදුරටත් පුතා වැදගත් කරුණු. එතකොට වැදගත් කරුණු වලට මෙහිදී සඳහන් කරලා තියෙනවා පුතාලා, නිවසේ හෝ පරිපථයක විදුලිය විසන්ධි වූ විට, අන්න මං අර කියපු පොයින්ට් එක ඔය පුතා ඒක ඔක්කොම පාඩම් කරගන්න. නිවසේ හෝ ඊළඟට උතන්දි තියෙනවා නිවසේ හෝ ඊළඟට පරිපථයක විදුලිය විසන්ධි වූ විට පළමුව මොකද්ද පුතා? අධිධාරා පරිපථ මිදිනය විවෘත කර, ඒ කියන්නේ අධිධාරා පරිපථ ඉන්පසු ශේෂධාරා පරිපථ මිදිනය හෝ අදාළ MCB ලීවරය ඉහළ දමා නැවත අධිධාරා පරිපථ බිඳිනය සංවෘත කළ යුතුයි කියලා ඔතන සඳහන් කරලා තියෙනවා. එතකොට හැබැයි ඔතන සඳහන් කරලා තිබ්බට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔතන සඳහන් කරලා තියෙන මේන් ස්විච් එක, එහෙම නැත්නම් වෙන් කරණය ප්‍රධාන ස්විච් එක නෙමෙයි. ඔය කියන්නේ අර එළියේ තියෙන මොකක්ද අධිධාරා පරිපථ බිඳිනේ. එතකොට අපි ඒ ප්‍රශ්නේ එන විදිහ අනුව මොකද කරන්න ඕන? අපි එතනට අනුව උත්තර ලියන්න යෙදෙමු. එතකොට පුතා කෙසේ වෙතත් ඔබ නිකං හරි ගෙදර මොනවා හරි ෂෝට් එකක් වෙලා තිබ්බොත් ඔය තියෙන විදියට උත්තරේ ගලපන්න. මොකද්ද? ඔයා කෙලින්ම ට්‍රිප් ස්විච් එක දාන්නේ නැතුව, එහෙම නැත්නම් කෙලින්ම MCB එක දාන්නේ නැතුව අපි ඔතන තියෙන විදියට කියන්නේ අධිධාරා පරිපථ බිඳිනය ඕෆ් කරලා අර ට්‍රිප් හරි ඊට පස්සේ MCB හරි දාලා ආපහු අපි අධිධාරා පරිපථ බිඳිනය දාන්න කියලා කියන්නේ. එතකොට මේන් ස්විච් එකනොත් ඕකම ඉතින් කරනවා ගොඩක් වෙලාවට. එහෙන් ඉස්සරහට යනවා ඊළඟට පුතාලා. ඊළඟට අපි ගණන් වෙතට යොමු වෙනවා. ඊට කලින් විදුලියෙන් ආරක්ෂා වීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා. විදුලියෙන් ආරක්ෂා වීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා සඳහන් කරන්න කියනවා. එතකොට බලන්න ඉතින් එතනදී විදුලියෙන් ආරක්ෂා වෙන්න අපි කරන්න ඕන දේවල් ටික මම මේ විදියට ඔගොල්ලොන්ට කියනවා. ඒක අච්චුපතේ සඳහන් කරලා තියෙනවා. එතකොට මම ඒ විශේෂණයක් පොඩ්ඩක් මෙතනදී කියා දෙන්න විනාඩි එක තුනක්. එතකොට බලන්න මේ විදියට මේ විදිහට සඳහන් කරලා තියෙනවා. බලන්න දරුවෝ,
අවසන් වශයෙන් ප්‍රශ්නය දීලා තියෙන තැනට උත්තරය මෙන්න මේ ටික තමයි සිදුවෙන්න ඕන. හරි, බානතරුවෝ එතනදී පළවෙනි කාරණය මෙතන සඳහන් කරලා තියෙනවා, විලායක යෙදීමේදී පරිපථයට නියමිත වූ ඇම්පියර් 6 හෝ 13 විලායක කම්බි පමණක් යොදන්න ඕන. ඊළඟට දරුවෝ බහුපේනුවක් මගින් එකම කෙවෙනියට එයට දැරිය හැකි උපරිම ධාරාවට වඩා වැඩි ධාරාවක් ගන්නාසේ උපකරණ කීපයක් සම්බන්ධ නොකළ යුතුය. ඔයාලා පුතා ගෙදර තියෙන අර අපි කියන්නේ දැන් මෙහෙම තියෙනවනේ කෙවණිය. මෙහෙම කෙවණිය තියෙනකොට ඔහම ස්විච් එකකුත් මෙතන තියෙනවනේ. මේකට අපි අපි ගහනවා මල්ටි ප්ලග් එකක්. ගෙඩියක් වගේ මල්ටි ප්ලග් එකක් ගහලා ඒ ගෙඩිය හැමතැනටම අපි මොනවද කරන්නේ, ටීවී එක, ඊට පස්සේ ඇන්ටනා වයර් එක, චාර්ජර් ඔක්කොම ගහනවා වටේට. මේක කියන්නේ පුතා ඒ එතනදී එහෙම උපරිම ඒවා ගහන්න එපා. සමහර උඩින් පැත්තෙන් යටින් ඉස්සරහින් ඔක්කොම ගහනවා. එතකොට වැඩි ධාරාවක් යනසේ උපකරණ කීපයක් සම්බන්ධ කරන්න එපා කියලා කියන්නේ. ඒ පළවෙනි කාරණා. ඇම්පියර 6 13 කම්බි පමණක් භාවිතා කරන්න කිව්වා. ඊළඟට උපරිම ඒවා මේ වැඩි වැඩියෙන් ගහන්න එපා කියලා කියන්නේ. ඊට පස්ස පුතා කෙවෙනි වලට සුදුසු පේනු හැර රැහැන් ඇතුල් කරන්න එපා. ඒ කියන්නේ පුතා සමහරු නිකම්ම වයර් දෙක දානවා ලැප්ටොප් එකක් නැතුව. ඉතින් එහෙම දාන්න එපා. සේවා රැහන් නිකම් ඇතුල් කරන්න එපා. ඕවා පොඩි ළමයි මොකද වෙන්නේ, අත දාලා සමහරලාට කරන්ට් වදින්න පුළුවන්. ඊළඟට පුතා විදුලි ස්ට්‍රික්කය මදින කොට ගෙදර බලන්න ඔබේ මේවා අනුගමනය වෙනවද කියලා. දැනට විදුලි ස්ට්‍රික්කය භාවිත කරන විට රබර් පලසක්, එහෙම නැත්නම් රබර් පාපිස්සක් මත හෝ එහෙම නැත්නම් රබර් සරප්පු දාලාද ඔයා රෙදි මදින්. ඊළඟට සීතකරණයේ ඉස්සරහත් මොකද වෙන්න ඕන පුතා? අරින තැන රබර් පලසක් යොදන්න ඕන. ඊළඟට බලන්න පුතා අධිධාරා පරිපථ බිඳිනේ හෝ ප්‍රධාන ස්විචය මගින් විදුලිය විසන්ධිවීමකින් තොරව කිරීමකින් තොරව නාන කාමර වැනි තෙත ස්ථානවල, ඒ කියන්නේ අපි හිතන්නකො තෙත තැන්වල රිපයර් කරනවා කියලා. එතකොට බල්බ් මාරු කරනවා කියලා හිතන්නකො. එතකොට ඒ වගේ තැන්වල බල්බ් මාරු කරනකොට අධිධාරා පරිපථ විදිනය හෝ ප්‍රධාන ස්විචය කියන එකෙන් ඔන්න අර මං කියපු එක පොඩ්ඩක් නිරාකරණය වෙනවා. තවදුරටත් අර එලියෙන් තියෙන ස්විච් එක හරි එහෙම නැත්නම් මේන් ස්විච් එක හරි කියලා කියන්නේ මේ තියෙන විදුලිය විසන්ධිවීම කිරීමකින් තොරව නාන කාමර රිපයර් වැඩ කරන්න එපා. දැන් අපි හිතමුකෝ ට්‍රිප් ස්විච් එක ඔෆ් කරලා කරනවා කියලා. ඉතින් හදිස්සියවත් ට්‍රිප් එක වැඩ කරේ නැත්තම් යන්න, ඒකයි එතන පොයින්ට් එක. ඊළඟට බලන්න පුතේ තවදුරටත් අවබෝධ කරගමු ඉක්මනට. ඊළඟට සඳහන් කරලා තියෙනවා විදුලි උපකරණ භාවිතා නොකරන විට කෙවණියෙන් පේනුව ගලවා තැබිය යුතුයි. ඊළඟ පොයින්ට් එක තියෙනවා බලන්න දරුවෝ, තදින් අකුණු ගහන අවස්ථාවල හැකිනම් ගුවන් විදුලි ආදායක ඇන්ටනා, ඒ කියන්නේ ටීවී ආදිය අදාළ පරිපථයෙන් විසන්ධි කොට තැබිය යුතුයි. එවැනි අවස්ථාවල අත්‍යවශ්‍ය නොවන විදුලිය භාවිත කිරීමෙන් හැකි තරම් වැළකිය යුතුයි. ඉතින් ගෙදර අකුණු ගහන වෙලාවට අපිට ටීවී දාගෙන බලන්න තරම් වැදගත්කමක් නැහැ. ඉතින් ඒක නිසා තේරුම් අරගන්න ඕන අපි නාට්‍යයක් බලනවා වුණත් ඒක ඊළඟ සතියේ මිස් වෙලා හරි බලන්න පුළුවන්. හදිස්සියේවත් අකුණක් ගහලා
ටීවී එක පිච්චුනොත් ඊළඟ සතියේ බලන්න වෙන්නේ නැහැ කියන තැන හිත ඉඳගෙන ඕගොල්ලෝ තේරුම් අරගෙන වැඩ කරන්න. එතකොට RCCB මගින් අකුණු වලින් ආරක්ෂාවක් නොලැබේ කියලා තියෙනවා. එතකොට ඒක මතක තියාගන්න ඕන. මේ RCCB ශේෂ ධාරා පරිපථ මිදිනේන් අකුණු වලින් ආරක්ෂා වෙන්නේ නැහැ කියලා හොඳට මතක තියාගෙන ඒක ඔය විදියට දීලා තියෙන නිසා ඒක අවබෝධම කරගන්න. ශරීරයේ තෙමී ඇති විට විදුලි උපකරණ පරිහරණය නොකළ යුතුයි. තෙත් වූ අත්වලින් ස්විච් දැමීම නොකළ යුතුයි. බලන්න මේ කරුණු ඉතින් අනුගමනය කරනවා නම් ඔබට විදුලියෙන් වෙන අනතුරු අවම කරගන්න පුළුවන්. ඊට පස්සේ පුතා විදුලි බලය එන හිටි විට නිවසේ විදුලි උපකරණ වල ස්විච් ඔන් නොකළ යුතුයි. නිවසේ විදුලි උපකරණ ස්විච් සංවෘත නොකළ යුතුයි. ඇන හිටිය විදුලි බලය ඇන හිටියට පස්සේ මුකුත් කරන්න එපා කියලා කියන්නේ. ඊට පස්සේ නැත්තම් ආවහම කරන්ට් අදින්න පුළුවන්. ගිනි ගැනීමක් සිදුවන අවස්ථාවකදී වහාම අධිධාරා පරිපථ මිදිනය මගින් එකෙන් එළියෙන් නිවස විදුලිය විසන්ධි කර යුතුයි. ඊළඟට පුතා ඔයාලා ඔය රෙපයාර වැඩ කරනකොට කරන්ට් අදින එක වැඩ කරනකොට පුහුණු කාර්මිකයෙකු ලවා වැඩ කරන්න ඕනේ. ඒ වගේම විදුලි දිගු ඇති කරනවා කියන්නේ පුතා දැන් හිතන්නකෝ ඔයාලගේ ඈත එළියෙන් ඈතට ලයිට් එකක් දාන්න ඕන කියලා. ඒවට තමයි කියන්නේ විදුලි දිගු ඇති කරගන්නවා. ඒතකොට විදුලි දිග ඇති කර ගැනීම පුහුණු කාර්මිකයෙකු ලවා තමයි කරන්න ඕන කියලා කියයි. ඊළඟට පුතා දින කීපයකට වරක් අපි සාමාන්‍යයෙන් කරන්නේ නැහැ. නමුත් ඔබට කියන්නේ අර ට්‍රිප් එකේ තියෙන ස්විච් එක වැඩ කරනවාද කියලා ඔබලා බලන්න කියලා කියයි. දින කීපයකට වරක්වත් ශේෂ ධාරා පරිපථ මිදිනේ RCCB ඇති පරීක්ෂක බොත්තම ක්‍රියාත්මක වෙනවද කියලා පරීක්ෂා කරන්න ඕන. නැත්තම් ක්‍රියාකාරීත්වය පරීක්ෂා කළ යුතුයි. එතකොට ඔය විදියට පුතාලා ඔගොල්ලොන්ට තේරුම් කරා ඔන්න සියලු දෙනාට පාඩම. දැන් යන්නේ ගණන් හදන්න. එහෙම නැත්තම් විදුලි ගෙදර විදුලි බිල හදන්නයි දැන් යන්නේ. තොර අවධානය යොමු කරන්න උපරිම ගෙදර විදුලි බිල හැදීම අනිවාර්යෙන් විභාගෙට එන කොටසක්. ඒක නිසා වැඩිපුර අවබෝධයක් සහිතව අපි මේ වැඩේ කරමු. එහෙනම් බලන්න පුතා මම හැම දරුවෙකුටම මේ කොටස අනිවාර්යෙන් කියා දෙන කොටසක්. මොකද මේක එනවාමයි. බලන්න මේ සඳහනේ තියෙන සියල්ලම අපිට වැදගත්. දැන් ඔබ දන්නවා මේ වෙනකොට ගෙදර විදුලි බලය මයින්නේ මොකද්ද ඒකකය කියලා. කිලෝවොට් පැය එක හරි. කිලෝවොට් පැය කියන්නේ kWh. සිම්පල් k, කැපිටල් W, සිම්පල් h. ඊළඟට පුතා ඔගොල්ලොන්ගෙන් ඇහුවොත් කිලෝවොට් පැයක් යනු කොපමණද කියලා. ඔන්න දැන් කිලෝවොට් පැයට ඔබ උත්තරය දෙන්න ඕන මේ විදිහට. නිවසේ ඇති විදුලි මීටරයෙන් විදුලිය සැපයනුයේ කිලෝවොට් පැයවලින්. එතකොට කිලෝවොට් පැයක් කියන්නේ කොච්චරක්ද? එතකොට කිලෝවොට් පැයක් කියන්නේ කොච්චරක්ද කියන එකට උත්තරයට යනවනම් උත්තරය ගලපන්නේ මේ ආකාරයටයි. 1 kW ක්ෂමතාවක් ඇති උපකරණයක් පැයකදී පරිභෝජනය කරන මොකක්ද පුතා ශක්තිය? බලන්න කිලෝවොට් පැයක් යනු 1 kW ක්ෂමතාවක් ඇති උපකරණයක් පැයකදී පරිභෝජනය කරන ශක්තිය. සාමාන්‍යයෙන් ශක්තිය මොනවෑන්ද මයින්නේ ජූල් වලින්. නමුත් අපි මෙතනදී පොඩි වෙනසක් වෙලා කරලා තියෙනවා කියන්නේ අපි කරනවා අනිවාර්යෙන්. සාමාන්‍යයෙන් ශක්තිය ජූල් වලින් මනිනවා වුණත් විශාල වූ විට මෙය විශාල සංඛ්‍යාවක් වෙනවා. මේ නිසා විදුලිය මැනීමේ ඒකකයේ විදියට ජූල් නෙමේ භාවිතා වෙන්නේ. ඉතින් විභාගයට සත්‍ය අසත්‍ය ප්‍රකාශ වලට විදුලිය මැනීමේ ඒකකයේ ජූල් කියව දානවා වැරදි. විදුලිය ගෙදරදි මයින්නේ පුතා කිලෝවොට් පැය. මතක තියාගන්න වොට් එකක ක්ෂමතාවක් ඇති උපකරණයක් තප්පරයකදී පරිභෝජනය කරන ශක්තිය වොට් තප්පරයක් හෙවත් ජූල් එකක් කියලා අපි සලකන. එතකොට ඒ අනුව මතක තියාගන්න සියලු දෙනා 1 kWh. දැන් මම ඔගොල්ලොන්ට බෝඩ් එකෙත් මම ඕක කරන්න.
ඔන්න බෝඩ් එකේ ලිව්වා පුතා එකයි kWh. මොකද්ද ලිව්වේ? එකයි kWh. එකයි kWh. දැන් මම මොකුත් කරන්නේ නැහැ, ඔහොමම යනවා. එකයි kWh ජූල් කොච්චරකට සමානද කියලා පෙන්නනවා. කිලෝවොට් එකක් කියන්නේ වොට් 1000ක්. ඔන්න ආදේශ කරා කිලෝවොට් එක වෙනුවට වොට් 1000ක්. ඊළඟට පැයක් කියන්නේ තප්පර කොච්චරක්ද පුතා? 3600ක්. ඔන්න ඒක ආදේශ කරා පැයක් කියන්නේ තප්පර 3600ක්. ඊළඟට බලන්න පුතා, දැන් මෙතන 3600 ලියලා ඊළඟට මොකද කරන්නේ? මම මේ බිංදු තුන දැම්මා. ඊළඟට වොට් කියන්නේ පුතා තප්පරයට ජූල්. වොට් කියන්නේ මොනවද? තප්පරයට ජූල්. එතකොට තප්පරයට ජූල් වලින් මේක වැඩි කරනවා පුතා. එතකොට වොට් කියන්නේ තප්පරයට ජූල් ආදේශ කරා. ඊළඟට වැඩි කරනවා පුතා තප්පර වලින්. එතකොට බලන්න පුතා, මේ තප්පරයි මෙතනයි තප්පරයට කියන එකයි තප්පරයි කැපෙනවා. එතකොට අවසාන ජූල් ඉතුරු වෙන. ඊළඟට පුතා මෙතන 3.6 කියලා ගත්තොත් මෙතන 10.6 ජූල් වෙන. එහෙනම් බලන්න පුතා, කිලෝවොට් පැය එකක් ජූල් වලින් කිව්වොත් කොච්චරක්ද කියන එක දැන් ඔතනින් පේනවා. කිලෝවොට් පැය එකක් කියන්නේ ජූල් වලින් 3.6 වැඩි කිරීම පුතා 10.6. කොබාන අත උස්සන්න තේරුණාද? කිලෝවොට් පැය එකක් කියන්නේ 3.6 වැඩි කිරීම 10.6. ගත්ත විදිය තේරුණා. එහෙනම් මතක තියාගන්න පුතා, ඔය කතාව විභාගෙට එනවා. කිලෝවොට් පැය එකක් සමානයි ජූල් කොච්චරක්ද පුතා? 3.6 වැඩි කිරීම 10.6. ඊළඟට පුතා ඒ ගාන හදන විදිය තමයි මම මේ ටියුට් එකේ දාලා තියෙන්නේ. ඊළඟට පුතා දැන් අපි ඒ මෙතන තුන මේ ඔබගේ ටියුට් එකේ මෙතන හදාගන්න 10.6 වෙනි බලයක් එනවා. මෙතන 10.6 වෙනි බලයක් එනවා. ඒක හදාගන්න 10.6 වෙනි බලයක්. ඊට පස්සේ පුතා අපිට වැය වන කිලෝවොට් ගාන හොයන්න ඕන. මොකද්ද? වැය වන කිලෝවොට් ගාන හොයන්න ඕන නම් අපි මොකද කරන්නේ? පුතා කිලෝවොට් පැයනේ. එතකොට කිලෝවොට් පැය වෙනකොට අපි උපකරණ භාවිතයෙන් එන වොට් ගාන වැඩි කරනවා කීයෙන්ද පුතා? පැය ගාන. එතකොට එන්නේ වොට් පැය. වොට් පැය කිලෝවොට් පැය කරන්න මොකද කරන්නේ පුතා? 1000න් බෙදනවා. එහෙනම් වොට් පැය කිලෝවොට් පැය කරන්න පුතා 1000න් බෙදනු ඇත. එහෙනම් බලන්න පුතා තේරුණාද කියලා. දැන් අපි යනවා ගෙදර නිවසේ විදුලි බිල හොයන්න. ඉතින් වැදගත් ප්‍රශ්න කීපයක් දැන් කතා කරමු. අර නිවසේ විදුලිය බිල හොයන්න කලින් අපි සාමාන්‍ය විදියට වොට් පැය ගාණක් හොයනවා. එතකොට බලන්න මෙහි සඳහන් කරලා තියෙන විදියට පළවෙනියටම මේකේ ඉස්සල්ලාම තියෙනවා වොට් 60 බල්බ් තුනක් දවසට පැය 4 බැගින් පාවිච්චි කළාලු. එතකොට දිනකට ප්‍රමාණය තමයි ඉස්සල්ලා ගණනය කරන්නේ. දිනකට වොට් 60 බල්බ් සඳහා වැයවන ශක්තිය ගත්තා. එහෙනම් ගන්නෙ කොහමද? 60W වැඩි කරනවා බල්බ් 3යි. එතකොට 3ෙන් වැඩි කරා. දිනකට පැය 4ක් දාලා තියෙනවා. එතකොට 4ෙන් වැඩි කරා. කීයද ආවේ පුතා? 720යි WH. ඊළඟට ඒ විතරක් නෙමේ, වොට් 10 බල්බ් තියෙනවා පුතා. එහෙනම් වොට් 10 පහන් කීයක් තියෙනවද? වොට් 10 පහන් කොච්චරක්ද? එතකොට බලන්න 4. ඒකත් පැය 4 බැගින් දල්වලා.
එතකොට වැයවන ශක්තිය ඔගොල්ලොන්ට මේ ආකාරයට එනවා. වොට් 10 බල්බ් 4ක් පැය 4 බගින් දැල්ලු. වැයවන ශක්තිය එනවා 50යි Wh. ඔය විදිහට. ඊළඟට පුතා බලන්න, දිනකට 60යි W විදුලි පංකා සඳහා වැයවන ශක්තිය අහනකොට වොට් ගානේ තියෙනවා වොට් 60. ඒක වැඩි කරනවා පුතා මොකෙන්ද? පැය ගානේ. එතකොට පැය 3යි. එතකොට 120යි Wh. දිනකට වැය කරන මුළු ශක්තිය ගන්න අවශ්‍ය වුණාම ඒ තුනම එකතු කරනවා. එතකොට බලන්න පුතා ඇවිල්ලා තියෙන ශක්තිය හරිද කියලා. එතකොට මෙතන ඔගොල්ලොන්ට මේ පේන එක පොඩ්ඩක් පැහැදිලි නෑ. 160. එතන උත්තරය 160යි Wh. එතන 720යි 160යි 180යි. එතන 720යි 180යි 900යි. 900යි 160යි 1060යි. එතන බලන්න 1060යි Wh එනවා. දැන් මේ ආපු 1060 1000න් බෙදුව ගමන් වොට් පැය කිලෝ වොට් පැය වලට හැරෙනවා. එහෙනම් බලන්න ඊළඟ පිටුවේ ඒ ආපු වොට් පැය ගාන මේ තියෙන්නේ කිලෝ වොට් පැය වලට හරවනවා කොහොමද? දැන් දිනකට දැන් ඔතනට එනකන් හෙව්වේ දිනකට වොට් පැය ගාන. ඊට පස්සේ හොයනවා පුතා ඒ දිනකට වොට් පැය ගාන මාසෙකට වැය කරන වොට් පැය ගානට හරවනවා. එහෙනම් කල්පනාවෙන් හැබැයි මේ ගාන ඉතින් ඉස්සරහට යන්න ඕන. එතකොට දිනකට ගාන 30න් වැඩි කරා මාසෙකට එනවා. දිනක ගාන 30න් වැඩි කරලා මාසෙකට එනවා. ඊට පස්සේ මාස ගා දැන් තාම තියෙන්නේ. එතකොට මාසෙකට වැය කරන ශක්තිය වොට් පැය වලින්. එතකොට ඒක කිලෝ වොට් පැය කරන්න මොකද කරන්නේ පුතාලා? එතකොට ඒක බෙදන්න ඕන පුතා. කීයෙන්ද? ඒක බෙදන්න ඕන 1000. එහෙනම් ඔය විදියට එනවා එතනට එනකම්. බලන්න එතකොට සියලු දෙනා ඔතනට එනකම් ඒ විදියට එනවා. ඊළඟට ඔගොල්ලන්ට ගානක් දීලා තියෙනවා. බලන්න දැන් ඒක හදන්න ක්‍රමය. එහෙනම් දැන් අපි ඒ සඳහා යොමු වෙමු ගාන හදන්න. සියලු දෙනා එතකොට මේ පාඩම අවසන් අදියරට ඇවිල්ලා තියෙන්නේ. එතකොට නිමල් කියලා පුජ්‍යලයෙක් ඉන්නවා. ඒ නිමල්ගේ නිවසේ මසක විදුලි පරිභෝජනය පහත දැක්වෙනවා. එතකොට ඔබ වැඩිය ගැටලු සහගත වෙන්නේ අර දිනකට වැය කරන ශක්තිය හොයලා ඊට පස්සේ මාසෙකට වැය කරන ශක්තිය ඕනේ නැහැ. දැන් මේ මසක විදුලි පරිභෝජනයනේ දීලා තියෙන්නේ. එහෙනම් නිමල්ගේ නිවසේ වැයවන මුදුලි මුළු විදුලි ඒකක ගාන ඉස්සල්ලා හොයනවා. එහෙනම් මම බෝඩ් එකේ දැන් ඒක හදනවා පුතා. ඔබ එතකොට අර ලේසි ක්‍රමයේ කුච්චි යන්න ඔය තියෙන විදිය තියෙන වාක්‍යෙම වගන්තිය ගන්න. තියෙන වාක්‍යෙම වගන්තිය ගන්න. එතකොට ලේසි. මෙන්න මෙහෙම. 60i W විදුලි පහන් 2 8i W විදුලි පහන් 2 සඳහා වැවන ශක්තිය. එතකොට 8i W විදුලි පහන් 2 සඳහා වැවන ශක්තිය අපි මෙතන ගන්නේ වොට් පැය වලින්. වොට් පැය වලින් 8i W විදුලි පහන් 2 සඳහා වැවන ශක්තිය වොට් පැය වලින් කිය දෙන්න පුතා. 8i W වැඩි කිරීම 2 වැඩි කිරීම 60. කියද උත්තරේ? කියද උත්තරේ? වැඩි කිරීම 60i H. දැන් මත් එක්ක වැඩේ කරමු. උත්තර දාන්නට අග්ගාලා.
දරුවෝ 60W ඉදිරිපාන් සඳහා වැවන ශක්තිය වොට් පැය වලින්. එතකොට උත්තරේ එනවා, දැන් ඔයාට ලේසි පුතා, මේ බිංදුවයි ලියාගන්න. හරිද? බලන්න ලේසි ක්‍රම. ඉස්සල්ලාම බිංදු ටික ලියාගන්න. ඊට පස්සේ 6 වරක් 2 12යි, 12 වරක් 6 72යි. හරි, පහසුවෙන් ගන්න ක්‍රම තියෙනවා පුතා. හැමතිස්සම ඒ ක්‍රම සඳහා යොමු වෙන උත්තරේ 7200යි WH. ඊළඟට 10යි W විදුලි පහන් පහ සඳහා වැවන ශක්තිය. 10යි W විදුලි පහන් පහ සඳහා වැවන ශක්තිය වොට් පැවල්. එතකොට එනවා පුතා 10යි W වැඩි කිරීම 5 වැඩි කිරීම 120. කීයද එන්නේ WH? බිංදු දෙක ලියාගත්තා. හරි ලේසි පුතා, බිංදු දෙක ලියාගත්තා. බිංදු දෙක ලියාගත්තා 12 60. කීයද ආවේ බලන්න. කියදාවේ දහය W විදුලි පහන් පහ සඳහා වැයවන ශක්තිය වොට් පැය වල. එතකොට සමහර දරුවෝ උත්තර දානවා, සමහර දරුවෝ දාන්නේ නැහැ. ඉතින් 6000යි WH තා හොඳයි. ඊළඟට පුතා 10යි W 10යි W ගිල්දුම් තාපකය සඳහා වැයවන ශක්තිය වොට් පැය වලින්. ගිල්දුම් තාපකය සඳහා වැයවන ශක්තිය වොට් පැය වලින්. ඔන්නම් ඉතින් මසකදී වැයවන ශක්තිය කියලා තොන්නම් ලිව්වේ නැහැ. වොට් පැය වලින්. මසකදී වැයවන ශක්තිය කියලා ලිව්වේ නැහැ. ඒක කැලින්ම පුතා 10යි W වැඩි කිරීම 10. කීයද පුතා එන්නේ? 10000. 10000යි වොට් පැය. ඊළඟට පුතා 750යි W විදුලි මෝටරය සඳහා වැයවන මසකදී වැයවන ශක්තිය වොට් පැය වල. වැයවන ශක්තිය වොට් පැය වල. එතකොට පුතා 750 W වැඩි කිරීම 8. එතකොට එනවා බිංදුව දැම්මා 75ව 8. එතකොට බලන්න කීයද ආවේ 75ව 8. 75ව 8. බිින්දුව දැම්ම 75ව 8ක්. කීයද උත්තරය? 78 වරක් 5 40යි, 4ක් ඉතුරුයි. 8 වරක් 7 54 60යි. 6000ක් එනවා. 6000ක් එනවා. බාන 6000ක් ආවද? ඉතා හොඳ. ඊළඟට පුතා අවසන් එක 10යි W ශුද්ධ තරංග උදුන සඳහා වැයවන ශක්තිය
වලින්. වොට්පය වලින්. ඔය තියෙන විදිහටම ලියන්න 1000 W ශුද්ධ තරංග උතුම් සඳහා වැවෙන ශක්තිය මාසකට වැවෙන ශක්තිය වොට් පැය වල 1000 W වැඩි කිරීම 20 20000 WH වැවෙන මුළු විදුලි ඒකක ගණන වැවෙන මුළු විදුලි ඒකක ගණන වැයවන මුළු විදුලි ඒකක ගණන කීයද පුතේ වැයවන මුළු විදුලි ඒකක ගණන විසිදාහයි 26 දාහයි 36යි 42යි 49යි ඔය දැන් ඔය තියෙන විදියට ඔය තියෙන විදියට 49යි 200යි මං ඕක වැඩි කරනවා මෙන්න මෙතනින් මං මෙතනින් වැඩි කරනවා 10යි W විදුලි පහන් පහ කියන එක CIW කරන්න පුතා. එතකොට ඔක්කොම උපරිම වැඩි වෙනවා. මෙතනට CIW කරා. මෙතනට 100 කරලා බිංදුවක් දා. CI. එතන 10 වෙනුවට 100 දාන්න. එතන 100 දාපු ගමන් මෙතන පුතා 60000. එතන 60000 වෙනවා 100 දාන්න එතන 10 නෙමෙයි. ඈ 100 දාපු ගමන් 60000යි දැන් ටෝටල් එක කියන්න බලන්න නොමින්දි. නොමින්දි දැන් ටෝටල් එක කියන්න මුළු විදුලි එකක ගාන අතන දැන් අපිට වෙන්න ඕන පුතා 90ට එහා යන්න එපා. දැන් අර ආපු විදියට 49000 ගන්නක් තිබ්බේ. 49200. ඒකින්ද මම පොඩ්ඩක් වැඩි කරා අරක 10යි වොට් කිබ් එක වොට් 100යි වොට් කරා. එතකොට මෙතන 60000යි 70000යි 90000යි 96000යි කිය දෙන්න පුතා. ආවද බලන්න 103000 දෙසීයයි WH ආපුවයි අත උසා 103000 දෙසීයයි WH ආව ඒක තමයි හරි ගාන මොකද නැත්තම් අර අඩු වුණොත් එහෙම වැඩක් නැහැ පුතේ ගාන හදන්න බෑනේ හරි 103යි 200 ආව එතකොට 103යි 200 WH තමයි වැඩක් එතකොට දැන් දැන් මෙතන එන්නේ වැය වෙන මුළු විදුලි ඒකක ගණන වොට් පැයවල වැයවන මුළු විදුලි එක ගන්න වොට් පැයවල ඊළඟට ලියනවා වැයවන මුළු විදුලි ඒකක ගණන කිලෝවොට් පැයවල
පුතා දහදා එකසිය තුනයි දෙසීය WH බෙදීම 1000. උත්තරය නෝ පුතා 103.2 සිම්පල් කේ කැපිටල් WH. ඔතෙන්ට එනකන් හදලා ඉවර කරගන්න පුතේ, ටක් ගාලා ඉවර කරලා අත උස්සන්. ඔතෙන්ට එනකන් හදලා ඉවර කරලා අත උස්සන්. ඔතන දෙනකන් හදලා ඉවර කළා අත උස්සා. ඔතෙන් දැනගන් සම්පූර්ණ කළා අත උස්සා. පාන ඉහළට අත උස්සන්න. ඔතෙන් දෙනකන් හදලා බිනුලි දිහාන්සා අර්ෂණ සචිත සනුරි අරිද පුතේ බුද්ධිමා නොමින්දි සහේලි හරි. ඔය වගන්ති ලියනකොට පුතේ මහා අමාරුවට හිතන්න එපා. ඒ තියෙන එකම ගලපන්, ඒ තියෙන එකම කන්ටිනියු කරන්න. බෑවන ශක්තිය මසකටද දිනකටද කියන එක ඔලුවට ගන්න. වොට් පෑද කිලෝ වොට් පෑද කියලා ඔලුවට ගන්න. ඉතින් අන්න ඒ ටික තමයි පුතාලා ඔලුවට ගන්න ඕන. වොට් පෑද කිලෝ වොට් පෑද. වෑයමන ප්‍රමාණය වොට් පෑද කිලෝ වොට් පෑද. හරි, මම මේක රෙකෝඩින් එක ආයි දානවා. ඒක නිසා මොනවා හරි කාට හරි ප්‍රශ්නයක් තිබොත් ආපහු මේ රෙකෝඩින් එක බලන්න. දැන් ඔතන දැනගන් හරි පුතා. දැන් මේකෙන් තමයි දැන් ඉස්සරහට යන්න තියෙන්නේ. දැන් විදුලි බිල හොයන්න එපා. දැන් බලන්න පුතේ කතාව. දැන් කතාව බලන්න. පළමු දැන් ඕක ඔක්කොම ඒකක තියෙනවා පුතා. 103.2 කොතනද තියෙන්නේ? 103.2 අර ශිෂ්‍යත්වයේදී හදපු ගණන් වගේ. හරි, දැන් ඔතන පළමු ඒකක 60ට 7.50යි. දෙවන ඒකක 30ට 10යි. එහෙම නැතුව තිබ්බොත් එහෙම තව රුපියල් දෙකක් වැඩි කරනවා කියලා. එතකොට 9.5යි. කියන්නේ 9.75යි. අන්න එහෙම ගලපන්න ඕන ඒ දෙන විදිය අනුව බලලා. ඉතුරු ඒකක 30ට තව රුපියල් 5ක් වැඩි කරනවා කියලා. එතකොට 7.50ට 5 එකතු කරන්න. තේරුණානේ? ඒ විදියට ගන්නවා. දැන් ඊළඟ වගන්තිය වන්නේ B කොටසට උත්තරයට.
ඒක මේක දැන් ලියා ගන්නවා පුතා. විදුලියේ මුළු විදුලි ඒකක ගාන ලියා ගන්න. මුළු විදුලි ඒකක ගාන 103.2 kWh. ඒක ලියාගත්. පළමු ඒකක හැට සඳහා වැය වූ මුදල. පළමු ඒකක හැට සඳහා වැය වූ මුදල 750 රුපියල් 750 වැඩි කරනවා 60. රුපියල් 750 වැඩි කරනවා 60. 100ක් කෙනවද කියලා දාගන්නවා රුපියල්. 750 60 ගා 750 වැඩි කිරීම 60. එතකොට පුතා ඕවරෝල් ගත්තහම මෙතන දශමස්ථාන දෙකක් තියෙනවා. 750ට දශමස්ථාන දෙකයිනේ. මෙතන බිංදුවයි ගන්නකොට ඒක යනවා. එතකොට 75ව 6ක් කීයද? එතකොට 75ව 3ක්. 75ව 6ක් කැලිම ගත්තායින් රුපියල් 4ක් පාතියයි. රුපියල් 450ක් එනවා එතන. ඒ ගත්ත විදිය පොඩ්ඩක් බලන්න පුතේ. 750 වැඩි කරන්න ඕන 60. ඔයා 750 කියන එක ඔක්කොම අමතක කරන්න 750 60 වැඩි කරන්න. 750 60 වැඩි කරලා ආපහු දශමස්ථාන දෙකක් ආපස්සට එන්න. 750 60 වැඩි කරලා දශමස්ථාන දෙකක් ආපස්සට එන්න. එතකොට පුතා පළමු ඒකක 60 සඳහා වැවෙච්ච මුදල ඔන්නාව. ඊට පස්සේ දරුවෝ දෙවන ඒකක 30 සඳහා වැය වූ මුදල. දෙවන ඒකක 30 සඳහා වැය වූ මුදල. පුතා ඒක ගන්න කොහොමද? රුපියල් 10 වැඩි කරනවා 30. කියා දෙන්න පුතා රුපියල් 300යි. ඊළඟට ඔබ හොයන්න ඕන පුතා ඉතිරි ඒකක ගණන. ඉතිරි ඒකක ගණන හොයන්න කොහොමද? 103.2 kWh වලින් අඩු කරනවා පුතා 90 kWh. කීයක් දෙන්න පුතා? 13.2 kWh. 13.2 kWh. අවසානයේ පුතා හොයනවා ඉතිරි ඒකක සඳහා වැය වූ මුදල. ඉතිරි ඒකක 13.2 සඳහා වැය වූ මුදල. රුපියල් 15 වැඩි කරනවා පුතා 13.2. රුපියල් 15 13.2 වැඩි කරා. එතකොට 15 + 2 = 30. 3ක් ඉතුරුයි. 15 + 3 = 45, 3 = 48. 4ක් ඉතුරුයි. 15 + 1 = 15, 4 = 19. බලන්න රුපියල් 198යි. රුපියල් 198යි. එහෙනම් විදුලි බිල සමානයි 450. ධන
රුපියල් 300 ධන රුපියල් 198 මාසක කියද උත්තරය බලන්න. මාසයේ විදුලි බිල අවසන් උත්තරේ මෙතන එන්න මාසයේ විදුලි බිල ගන්න බලන්න උත්තරේ මාසයේ විදුලි බිල මාසයේ විදුලි බිල එක්කෙනෙක් උත්තරේ හරි නොමින්දි හරි අනිත්තාත්වන් නොමින්දි හරි අනිත්තාය නොමින්දි හරි අනිත්තාය හරියට දැන් එකතු කරගන්න එක වටිනවා. 450 300 198 කො අනිත්තාත් උත්තර දාන නොමින්දි හරි සචින්ත ආය උත්සාහ කරන්න සචිත ආය උත්සාහ කරන්න බුද්ධිමා හරි බලන්න උත්තරේ තව එක්කෙනෙක්ගෙන් එනකම් බලන් ඉන්නවා තව එක්කෙනෙක් උත්සාහ කරන්න ටක්ගාලා බුද්ධිමා හරි නොමින්දි හරි තව උත්සාහ කරන්න බාන සනුලි බිනුලි බුද්ධිමා ලියන්සා ආර්ෂණ ට්‍රයි කරන්න ටක්ගාලා සනුලි විභාෂා ඉතා හොඳයි 8යි 9යි 5යි 14යි 5යි 3යි 8යි මෙතන 1යි පුතා රුපියල් 948යි රුපියල් 948යි බලන්න දරුවෝ ඔය උත්තරයට ආවද අවසන් වශයෙන් කොබා නත උස්සන්න ආපුය බිනුලි ආවද පුතේ බිනුලි සාංසා බුද්ධිමා උත්තරේ දාල තිබ්බා නොමින්දි උත්තරේ දාල තිබ්බා සම්ලි විපාශා උත්තරේ දාල තිබ්බා අනිත් දරුව හරිද අනිත් දරුව හරිද දියන්ස හරිද ඉතින් අර මේ වගන්ති ලියනකොට බය වෙන්න එපා පොඩක් කල්පනා වෙන්න ඒ කියන්නේ කල්පනාකාරී වෙන්න බය වෙන්න එපා කල්පනාකාරී වෙන්න අර මසකට වැය කරන ශක්තියද ඊළඟට ඒක හෙව්වට පස්සේ ඊළඟට දැන් නිකන් හරි දීලා තිබ්බොත් එහෙම ආයි හොයන්න ඕනේ නැහැ දීලා නොතිබ්බොත් තමයි ආයි හොයන්න ඕනේ ඒ කියන්නේ මං කියන්නේ 30න් වැඩි කරන්න ඕනද නැද්ද කියන එක ඉස්සල්ලාම් බලන්න
30න් වැඩි කරන්න ඕනද නැද්ද? ඔක බලන්න. ඒක විශේෂයි. 30න් වැඩි කරන්න ඕන නම් විතරයි 30න් වැඩි කරන්නේ. එහෙම නැත්නම් 30 වැඩි කරන්නේ. ඊළඟට අර ඒකක ගාන හරිසමට මොනේ කරන් ගිහිල්ලා මාසකට වැය වෙන විදුලි ඒකක ගාන හොයනකොට පළමු ඒකක හටට මෙච්චරයි. ඔක අරන්තිය. පළමු ඒකක හටට මෙච්චරයි. දෙවැනි ඒකක 30ට මෙච්චරයි. ඔහොම එනවනේ. එහෙම ආවට පස්සේ පොඩ්ඩක් කල්පනාකාරීව ඒ ඉතුරු ඒකක ගාන හොයාගන්න. ඒක සමහර ලාට ඉතුරු ඒකක ගාන හොයන්න එන එකකුත් නැහැ. ඊළඟට දරුවෝ ඊළඟට පළමු ඒකක 60ට රුපියල් 10යි කියමුකෝ. දෙවන ඒකක 30ට තව රුපියල් දෙකක් වැඩි කරා කියමුකෝ. ඒතර සමහර දරුවෝ දැන් අපි දෙවන ඒකක 10ට තව රුපියල් 8ක් වැඩි කරා කියමුකෝ. සමහරු මොකද කරන්නේ? එතකොට දෙවනි ඒකක 30ට 8ක් වැඩි කරා. එතකොට 8ෙන් නෙමෙයි වැඩි වෙන්න ඕන. එතකොට අර දෙකම එකතු කළා තමයි වැඩි වෙන්න ඕන. ඒ කියන්නේ 18ෙන් තමයි වැඩි වෙන්න ඕන. එහෙම වුණා. කොහොමද අත උස්සන්න එක තේරුණාද මම මේ කියපු එක? බලන්න අත උස්සන්න තේරුණාද සියලු දෙනාට? හරි. එතකොට ඔයගොල්ලන්ට අර ශිෂ්‍යත්ව කාලේ තමයි පුතේ අර විදියට ආවේ මේ තව රුපියල් දෙකක් වැඩි කරොත් කියලා. ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් එන්නේ පළමු ඒකක 60ට රුපියල් 7.50, දෙවන ඒකක 30ට රුපියල් ඊට වඩා වැඩි වෙනවා. එතකොට 7.50ට වඩා වැඩි වෙනවා. ඊළඟට රුපියල් 10. ඊළඟට ඉතිරි ඒකක ගානට එනවා රුපියල් 15 වගේ. ඕවල. ඒතර ඔක්කොම වැඩි කර 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 එකතු කරන්න ඕන. එතකොට අපි හිතමුකෝ ඒකක 90යි තියෙන්නේ. ඒකක 80යි කියන්නේ. දැන් මේ ගානම ඒකක 80ක් ආවා කියන්නකෝ. එතකොට එන්නේ පළමු ඒකක 60ට 7.50 ගාන යනවා. දෙවන ඒකක එතකොට ඉතුරු වෙන්නේ දෙවන ඒකක ගාන ඉතුරු වෙන්නේ. එතකොට තව දෙවන ඒකක ඉතුරු වෙන්නේ 20යි. 80ක් ආවා. එතකොට ඒ 20 තමයි පුතා 10න් වැඩි වෙන්නේ. ඒ 20 10න් වැඩි වෙන්නේ. හරි. ඒක නිසා හරියට කල්පනා වෙන සමහරලාට අර ඉතිරි දැන් පළමු 60 දෙවන ඒකක 30 ඊට පස්සේ ඉතිරි ඒකක කියලා දුන්නොත් සමහරවිට ඒ ඉතිරි ඒකක පාවිච්චි කරන්න ඕන වෙන එකකුත් නැහැ. 60ක් 80ක් වුණා. ඒතර 90 වෙනුත් එහා තිබ්බොත් තව ඉතිරි ඒකකත් භාවිතා වෙන්නේ වෙන්නේ. ඉතින් අන්න ඒ වගේ චුට්ටක් තේරුම් ගන්න පුතේ. හරිද බලන්න අවබෝධ වුණාද? අත උස්සන්න. හරියටමද වෙලාව වෙනකොටම 6යි වෙලාව. ඔගොල්ලන්ට පාඩමේ සියලු වැඩ කොටස් සමාප්තයි. එතකොට පාඩම් 10ක් ඔන්න අදින් අවසන්. එතකොට තව පාඩම් 5යි තියෙන්නේ විභාගය සඳහා ඔබට කරන්න. ඒ පාඩම් පහිනු 14 වෙනි පාඩම ඉතාම කෙටි පාඩමක් තියෙන්නේ. පැය එකහමාරක් වගේ පාඩම්. එතකොට සියලු දෙනාට කියන්න තියෙන්නේ මෙන්න මේ ගණන් ටික පුතාලා හදන්න. හදලා මට WhatsApp කරන්න. ඉතින් දැන් මම ඒ කියන වැඩ සමහර නම් කරනවා පිළිවෙලකටම. සමහරු කරන්නේ නැහැ. ඒතකොට මේක විශේෂයි. මම හැමදාම කියන්නේ නැහැ මෙහෙම දාන්න කියලා මට. මෙන්න මේ ගණන් ටික දැන් ඉස්සලම මේ සාරාංශය බලන්න. හොඳට කියවන්න ගෙදද්දි අර විභාගෙට එනවා පුතා අනිවාර්යෙන් මේ පාඩමෙන් ආවොත් කිලෝවොට් පැයක් යන කුමක්ද කියලා. එතකොට කිලෝවොට් පැයක් යන කුමක්ද කියලා ආවොත් පුතා මෙන්න මේ උත්තරයට යන්න වෙනවා. නිසා බලන්න කිලෝවොට් පැයක් යන කුමක්ද ඇහුවොත් මේ තියෙන විදියට කිලෝවොට් පැයක් යන කුමක්ද කියලා ප්‍රශ්නය ඇහුවොත් 1 kW ක්ෂමතාවක් ඇති උපකරණයක් පැයකදී පරිභෝජනය කරන ශක්තිය. ඕක අවශ්‍යයි. එතකොට අර සූත්‍ර තුන මතක තියාගන්න. P සමානයි VI, E සමානයි PT, E සමානයි VIT. ඊළඟට පුතා මං ගෙදදි කරන්න කිව්ව වැඩේ තමයි මේක. කළා මට WhatsApp කරන්න. WhatsApp කරනකොටත් අර 0.71321133 පාවිච්චි කරන්න. ඒ නම්බර් එකම පුළුවන් තරම් පාවිච්චි කරන්න. මොකද ඒ නම්බර් එක තමයි මම නිතර බලන්නේ. 0.71321133. ඔබ කරන්න ඕන පුතා දැන් මේ සතිය තුල නිවාඩුනි ඉස්කෝලේ මට මෙන්න මේ ගණන් ටික හදලා එවන්න. එතකොට බලන්න පළවෙනි ගාන P = VI දාන්න තියෙනවා.
ඊට පස්සේ මෝටරය ක්‍රියා කිරීමේදී යාන්ත්‍රික චාලක ශක්තියට අමතරව ජනනය වන වෙනස් ශක්තියක් අහනවා. යාන්ත්‍ර රත් වෙනවා නම් එහෙම තාප ශක්තියකුත් ඇති වෙනවා. එතකොට වෙනස් ශක්තියක් තාප ශක්තිය. ඊට පස්සේ මේ දෙවැනි ගාන ගත්තාම VI දීලා තියෙනවා. ක්ෂමතා වහන්නේ P සමානයි VI. ඉතින් ඊළඟට ওই විදිහට මේ ගණන් මෙතන තියෙනවා ඔගොල්ලන්ට හදන්න. ගණන් 8. ඔය ගණන් 8 හදන්න. ඊට පස්සේ ඒ ගණන් 8 හදන්න මේ මෙතන තියෙනවා පුතා අර විදුලි ඒකක ගණන්. එතකොට ජාතික විදුලි බල ජාලය මගින් විදුලිය ලබා දීමේදී විදුලි ශක්තිය සඳහා මුදල් අය කරනු ලැබේ. මෙහිදී වැය වන විදුලි ශක්තිය මයින ඒකකය මොකක්ද කියලා උඩ දාලා තියෙනවා කිලෝවොට් පැය. එම වාණිජ ඒකකය ජූල් කොපමණ ප්‍රමාණයකට සමාන දැයි සොයන්න කියලා එනවනේ මේ මෙතන ප්‍රශ්නේදී. එතකොට අර මං අද කියා දුන්න විදියට 3.6 වැඩි කිරීම 10.6. මේකට එන්නේ කිලෝවොට් පැය kWh. මේකට එන්නේ 3.6 වැඩි කිරීම 10.6 අර මං කියපු තාලෙට ගන්න ඕන. ඊළඟට මෙතන ගාන විදුලිය සඳහා මුදල් අය කිරීමේදී පළමු ඒකක 60 සඳහා රුපියල් 7.50 දෙන්න. පළමු ඒකක 60 සඳහා 7.50 බැගින්. දැක්කනේ මන් දුන්නා වගේම ගාණක් තියෙන එතන. ඒතර පළමු ඒකක 60 සඳහා 7.50 කියන්නේ කෙලින්ම 60 වැඩි කිරීම 7.50 450යි. රුපියල් 450යි. දෙවන ඒකක 30 සඳහා රුපියල් 10යි. දොඩ දෙවන ඒකක 30 සඳහා රුපියල් 10 නම් දැන් ඔබ මේ ලියන්නේ වගන්තිය පළමු ඒකක 60 සඳහා වැය වූ මුදල 60 වැඩි කිරීම 7.50 උත්තරය 450. ඊළඟ රූලේ ලියන්න ඕන ඉතිරි ඒකක ගණන. ඒතොර ඉතිරි ඒකක ගණන හොයන්නේ කොහොමද? ඊට පස්සේ උඩින්ම ලියා ගන්න ඕන මුළු ඒකක ගණන. උඩින්ම ගාන හදන්න ඉස්සල්ලාම ලියා ගන්න ඕන මුළු ඒකක ගණන කීයද? 75. දැන් මෙතන පළමු ඒකක 60 සඳහා වැවෙච්ච මුදල කියලා 450 ගන්නවා. ඊළඟට ඉතිරි ඒකක ගණන කියලා ගන්න. ඉතිරි ඒකක ගණන. එතකොට 75න් අඩු කරනවා කීයක්ද පුතා? 60ක්. ඉතිරි ඒකක ගණන 15යි. එහෙනම් ඊළඟට ලියනවා වගන්තිය ඉතිරි ඒකක 15 සඳහා වැය වූ මුදල. ඉතිරි ඒකක 15 සඳහා වැය වූ මුදල. එතකොට එතන යන්නේ රුපියල් 10 ගාන. රුපියල් 10 වැඩි කරනවා කීයෙන්ද පුතේ? 15. රුපියල් 150. එහෙනම් අවසානයේ නිවසේ විදුලි බිල සමානයි. මම කොච්චර ලේසිද කියලා. නිවසේ විදුලි බිල සමානයි. නිවසේ විදුලි බිල සමානයි. රුපියල් 450 ධන රුපියල් 150. රුපියල් 600. කොබාන අතුසන් එක තේරිච්ච අය රුපියල් 600. කොහොනිට අය තේරුණාද? මිනුලි හරිද තේරුණාද? දියංසා හර්ෂණ තේරුණාද? ඉතින් අන්නේ වගේ ක්‍රම අල්ලා ගන්න පුතේ එකම ක්‍රමයේ තියෙන්නේ. ඉතින් මහා ලොකු දේවල් නැහැ, එකම ක්‍රමයට අල්ලාගෙන කරන්න තියෙන්නේ. රයිට්. එහෙනම් පුතාලා අද දවසේ
පන්ති අපි එතනින් අවසන් කරමු. පාඩම් කරන්න උපරිම මහන්සියෙන් උදේ ආයිබෝන් චිල්ද්‍රන් බුසන්නයි ගුඩ් නයිට්. I don't say. ගුඩ් නයිට් පුතේ චිල්ද්‍රන්ට. I don't say. හරි බුද්ධිමන්. ගුඩ් නයිට්. හරි ගුඩ් නයිට් චිල්ද්‍රන්.